සිතමිසකායනැති බඹලෝව කායමිස සිතනැති බඹලෝව කාර්මය පින සහ කුසලය අපාය තියෙන්නේ කොහේද දිව්‍ය ලෝකය. සම්පාදක ශ්‍රී ලංකා රාමාණ්්‍ය මහානිකායේ ශ්‍රීකාල්්‍යයානී යෝගාශ්‍යම සංස්ථාධිපති හා ප්‍රධාන අනුශාශක ත්‍රිපිටකාචාරය මහා කම්මට්ඨානාචාරය, ශ්‍රී ජිනවංශ ඥානාරාමවංශාගතංශ, සද්ධර්මවාගේ ස්පරාචාරය, අතිපූජනීය, නාව්‍යනි අරිය දම් මහාබිධාන, අනුනායක මාහිමිපාණන් වහන්සේ. නමෝතස්ස භගවතෝ වරහතෝ සම්මා සම්බුද්ධස, භාගෙවත්තු අරහත්තු සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා කර්මය. ජීවිතයට සැපදුක්වේදනා ලබාදමින් පුද්ගලයා අනුවලුහු බඳින එකම ශක්තිය කර්මයයි කර්මයටයටත් නොනායෙකු විශ්වයේ කොතැනකවත් නැතල් ජාති, කුල, ආගම් පක්ෂබේදයකින් තොරව කුමන තරාතිරමක අයකුට වුවත් කර්මයට මුහුණ දෙන්න වෙනවා. දුගී පැල්පතේ සිට මහාමන්දිරවල සැපවිඳින රජතුමා දක්වා සහ අන්ද බාලපෘතක්ජනයාගේ සිට සිත දියුණු කිරීමෙන් සියල්ල අවබෝධ කල ලෝතුරා බුදුරජාණන් මහන්සේ දක්වා මේ සියල් ලන්ගේම පසු පස සවනස පැමිණ විපාක දෙන කුසල් අකුසල් කර්ම පිළිබඳ සමාජයේ බොහෝ අයට අවබෝධය අඩුයි. ඩුකේදී කනස්සලුවී පිහිට ඉල්ලා යඳමින් නොපෙනෙන බලවේග පසුප සහභාගොස්, දේවාල ගානයේ රස්තියාද වී අමනුස්්‍යයන් සරණයන්නේ කාලය, ශ්‍රමය, ධානය නැතිනාස්තිිකර ගනිමින් පශ්චාත්තාපවන්නේ, ර්මනියාමය ටිකක් හෝ තේරුම් නොගත් නිසයි. කර්මයේ තතු ජන සමාජයවිත සමීප කරන්නට කර්මයනු කුමක් දැයි, අප නව්‍යනය අරයධම්ම නාහිමියන්ගෙන් විමසූවිට ඊට ලැබුණු පිළිතුර මෙසේය. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙනවා සර්ව්ඥාන් වහන්සේ නමකට හැර, න් කිසිම කෙනකුට සිතා මතා තීරණය කළ නොහැකි කාරණා හතරක්. සිතා නිමකිරීමට නොහැකි නිසා ඒවාට කියනවා අචින්තනීය ධර්ම කියලා. ලෝකවිෂය, සත්පවිෂය, බුදුරජාණන් මහන්සේගේ ඉර්දිවිෂය, සහ කර්මවිෂය. මේවා සිතා නිම කරන්නට බැහැ. නමුත් සාර්වාාඥාන් වහන්සේ දෙසූ ආකාරයෙන්, අපට තේරුම් ගන්නට පුළුවන් ත්‍රිපිටක ධර්මයහි මේ කර්මය පිළිබඳව විස්තර රාශක් තිබෙනවා අපේ කෙටියෙන් විමසා බලමු කර්මය කියන්නේ අපේ සිතේ පහළ වෙන චේතනාවයි චේතනාහම්භික්කවේ කම්මං වදාමි චේතයිත්වා කම්මංකරෝති කායේනවාචාය මනසා ලා බුද්ධ වචනයක් තියෙනවා. මහනෙන කර්මය කියන්නේ චේතනාවට කියා මම කියමින්. යන්න එහි තේරුමයි. අපි චේතනාව කියන්නේ කුමක්ත කියා පැහැදිලි කර ගනිමු. චේතනාව කියන්නේ අපේ සිතේ පහළ වෙන චෛතසික ධර්ම පනස් දෙකෙන් එකක්. අපේ සිතේ පහළ වෙනවා චෛතසික ධර්ම, ප දෙක් ඒවා සර්වචිත්ත සාධාරණ ප්‍රකීර්ණක අකුසල සෝභන විරති, අපම්ඥා ප්‍රඥායනුවෙන් කොටස් කරන්නට පුළුවන්. මේ පනස් දෙකෙන් සර්වචිත්ත සාධාරණ හත සෑම සිතක් පාසාම යෙදෙනවා. කුසල්, අකුසල්, විපාක, කියා හැම සිතකම පහළ වෙනවා. අපි ඇසිපිය හෙලෙනවා කියලා හිතමු. ඒක කායික ක්‍රියාවක් එතන චේතනාව තියෙනවා. ඇසින් රූපයක් පලන විට කනින් ශබ්දයක්හසන විට එතනක් චේතනාව තියෙනවා. ගඳක් සුවඳක් විඳිනකොට රසක් නීරසක් විඳිනකොට ස්පර්ශයක් ලබන විට, සෑම විටම චේතනාව තිබෙනවා පියවර තබනකොට ඇවිදින විට මේ සියලු කායික ක්‍රියාවක් පාසා සෑම වචනයක් පාසා සෑම සිතුවිල්ලක් පාසා චේතනාව තිබෙනවා ඒ චේතනාව කොටස් දෙකකට පෙදෙනවා එක සහජාත චේතනා දෙක නානාක්ෂණික චේතනාව සහජාත චේතනා සෑම සිතකම යෙදෙනවා සහජාත කියන්නේ එකට උපදින කියන එකයි සිතත් එක එකට ඉපදෙන සහජාත චේතනා බයි මතු විපාක ගෙන දෙන සුගති දුගති වල දුක් සැප ලබාදන චේතනා බසි නවයක් තියෙනවා අන්න ඒකට කියනවා නානාක්ෂණික චේතනා කියලා විපාක සිත්්තියෙන්නේ සියල්ල තිස් දෙකක් ක්‍රියාසිත් විශ්සක් තියෙනවා. මේ සිත් පනස් දෙකේ චේතනා මතු විපාක දෙන්නේ නෑ. සිත සමග එක්වී ක්‍රියාකාරීත්වයක් සිදුකරනවා පමණයි. මේ චිත්ත ශෛතසිකධර්ම ක්‍රියාකාරීත්වයට පමුණුවන්නේ චේතනාව විසිනුයි. මතු විපාක දෙන චේතනා විසිනමය සේ බෙදා ගනිමු අකුසල්සිද් දොලහයි ලෞකික කුසලසිද් දාහතයි එම ලෞකික කුසල සිද ධාහතට ඇතුළුවන්නේ කාමාවචර අටයි රූපාවචර පහයි අරූපාවචර හතරයි මේ සිත් විසිනමයෙහි චේතනාව මතුවිපාක ගෙනදීමට සමත් වෙනවා මේ චේතනාව බෙදන හැටි දැන් අපි ඇහෙන් යමක් දකින අවස්ථාවක් බලමු. ඒ දැකීම සිද්ධවෙන්නේ විපාක සිතෙන්. එයට කියන්නේ චක්කු විඤ්ඥාන සිත කියලා. ඉස්සරලම අපි දැක්කරූපය අරමුණුකර චක්කු දවාරික චිත්තවීතියක් පැවැත්තුූවා. ඊළඟට මනෝද්වාරයෙන් ඒ සිතින් ගත්ත අරමුණු නැවත නැවත වී මනෝ දවාරික සිිත්ත වීදයක් පහල වෙනවා. සතර වෙනුව ඒ දැක්කදේ පිළිබඳව අරමුණු වැටහෙන සිත්තවීතියක් පහල වෙනවා. අනතුරුව තමයි දැක්කදේ ලස්සන නම් හරි ලස්සනයි හරි වටිනවා මේක මට ගන්න ඕනේ අයිතිකරගන්න ඕනේ අනාදී වශයෙන් ලෝබසිත් පාල වෙන්නේ. අන්න දුටුවදයින් ඇලීම ඇතිවුුණා. එවිට අකුසල චේතනාවක් සම්පූර්ණ වුණා අවලස්සන දෙයක් නම් අප්‍රිය අමනාප අයෙක් නම් අහක බලාගන්න ඕන වෙනවා නපුරු සිත් පහල වෙනවා ඊර්ෂ්‍යාව පහල වෙනවා එවිට ද්වේශ සහගත අකුසල චේතනා සම්පූර්ණ වෙනවා මුලින්ම රූපය දකින විට පහළ වනේ තද බල අකුසල සිතක් නොවී අදන්ම අකුසල සිත පහළ වනේ ඇලිම හෝ ගැටීම ඇතිවූ නිසයි එවිට අකුසල කර්මය සම්පූර්ණ වෙනවා කුසල පැත්තෙනුත් එහෙමයි දැන් අප දකිනවා බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් නැත්නම් භික්ෂූන් වහන්සේ නමක් එහෙමත් නැත්නම් චෛත්‍ය බෝ මළුවෙෙන පූජනීය ස්ථානයක් ශ්‍රද්ධාවන්ත කෙනෙකුගේ නම් ඉස්සර වෙලාම ඇහින් දකින චිත්ත වීතිය පහල වෙනවා. ඊළඟට මනෝ දුහාරීන් චිත්තවීතිය පහල වෙනවා. තුන් වෙනුව නම තීරණය කරගන්න චිත්තවීතිය පහළ වෙනවා. ශෝභන සහගත චිත්තවීතියක් සතර වෙනුවට පහල වෙනවා. පස්වෙනුව පහළ වූ චිත්තවීතියයි බලවත්වෙන්නේ මේ අනුව ජවන සිත්වලදී තමාගේ සිතේ පාලවන චේතනා, කුසල් අකුසල් කර්ම බවට පත්වෙන බව අප තේරුම්ගත යුතුයි. බුදුරජාණන් මහන්සේ කර්මය පිළිබඳව සූත්‍රාන්තපිටකයේ දොළොස්සාකාරයකට දේශනා කරලා තියෙනවා. ඒවා කෙතියෙන් අපි මෙසේ සලකමු. සූත්‍රපිටකයේ ආකාර දොලාහ මෙහෙමයි ගරුක ආචින්න ආසන්න කටත්තා කියලා විපාකදීමේ අනුපිළිවල අනුව කොටස් හතරයි දිත්තධම්මවේදනය උපපච්චවේදනය අපරාපරියවේදනීය සහ අහෝසි යනුවෙන් විපාක දෙන කාල අනුව හතරයි ජනක උපත්තම්භක උපපීලක උපගාතක කියලා විපාක දෙන ආකාර අනුව හතරයි. ගරුක කර්මය කියන්නේ අකුසල පැත්තෙන් පංච ආනන්තරිය කර්මය සහ නියත මිත්‍යා දෘෂ්ටියයි. ආනන්තරිය කර්මයෙන් හෝ නියත මිත්‍යාදෘෂ්තියෙන් යුක්තනම් මරණාසන්න මොහොතේදී, අනිවාරයෙන් ඒ කර්මය ස්තරහට පැමිණ අවචියටම ගෙනියෙනවා. අවිචියයට යාමට ගමන් බලපත්‍රය ලැබෙන්නේ මේ පංච ආනන්තරීය කර්ම නිසා. සිත රූපාවචර අරූපාවචර ධ්‍යාන බවට පත්තුවානම් එය ගරුක කුසල කර්මයයි. අනිවාරයෙන් ඒවා සිහිවී සුගතිගාමී වෙනවා මෙසේ බලවත්ම කුසලා කුසල කර්ම ගරුක කර්ම ලෙස හඳුන්වනවා. ආසන්න කර්මය කියන්නේ යමෙක් මරනාසන්න මොහොතට පත්වී ඉන්න වෙලාවේ නුවනැති කල්යාන මිත්‍රයෙක් ඔහුට කුසල්සිත් පහල කර ගැනීමට උදවවෙනවා. සංගරත්නය වැඩමකරවලා බණ කියනවා. පිරිද්දේශනා පවත්වනවා. එෙම කුසල් අරමුණුවීමෙන්, මරණාසන්න අවස්ථාවේ පින් සිතිවිලි වැඩි සුගතිගාමී වෙනවා. අකුසල් පැත්තත් එහෙමයි. තමන් පාපයක් කරගෙන තිබුණානම් එ මරණාසන්න මුහොතේ සිහිවිී ආසන්න කර්මය බවට පත්වෙනවා. ඉන් දුගතිගාමී වෙනවා. ආචින්න කර්මය කියන්නේ තමාජීවිතයේදී වැඩිපුරුම පුරුදු පුහුණු කළ දේවල්. යමෙක් දින පතාම බුදුගුණ වඩලා තියෙනවා නම්, ඕට මරනාසන්න මොහොතේ බුදුගුණ සිහිවෙනවා. යමෙක් දිනපතා මෛත්‍රී වඩලා තියෙනවා නම්, මරනාසන්න මොහොතේ ඔහුට අරමුණුවන්නේ මෛත්‍රිය. යමෙක් නිතර පිළිකුල් භාවනාව වඩලා තියෙනවා නම්, විපස්සනා භාවනාව වඩලා තියෙනවා නම්, බුද්ධ පූජාපවත්වලා තියෙනවා නම්, මේ විදියට තමා වැඩි පුරපුරුදු පොහුණු කළදේ මරනාසන්න මොහොතේදී සිහිපත් වෙලා සුගතියට යනවා අකුසල පැත්තේ නියමෙක් වැඩිදුර සතුන් මරලා තියෙනවා වඩාත් බොරු කියලා තියෙනවා වඩාත් සුරාපානය කරලා තියෙනවා වඩාත් පස් පෞද් දස අකුසල්හි ඇදිලා තියෙනවා නම් මේවා අවසාන මොතය සිහිවි අපායට යනවා මේවාට කියන්නේ ආචින්න කර්මය කියලා. කටත්තා කර්මය කියන්නේ ගරුක කර්මයකොත් නැත්නම්, ආසන්න කර්මයකුත් නැත් නම්, ආචින්න කර්මයකොත් නැත් නම්, මේ ජීවිතයේදී සිද වී අමතක ඕ කර්ම තියෙනවා. පෙරජාතිවල අපරාපාරීය වශයෙන් පැමිණෙන කර්ම තිබෙනවා. එබඳු කර්මයක් පැමිණ, තිසඳි ගෙන දෙෙනවා ඒවාට කියනවා කටත් ආකර්ම කියලා මේ විපාකදීමේ අනු පිළිවල අනුව කර්මය සතරාකාර වන අයුරු විපාක දෙන ආකාර වශයෙන්ද සතරාකාර වෙනවා ජනක උපත්තම්භක උපපීලක උපගාතක කෙනෙකුගේ ප්‍රතිසන්දිය ගෙනදීමට සමත් කර්මය ජනක කර්මයයි. පටිසන්දිි ලබාගත්තාට පස්සේ ඒ ජීවිතය පවත්වා ගැනීම සඳහා උපකාරවන කර්මය උපත් තම්භක කර්මයයි. මේ දෙක හරියට මවයි කිරී වගේ. මව මාදරුවක කුසේ දරාගෙන බිහි කරන්නේ. කිරි මව තමා, දරුවාව හදා වඩා ගන්නේ ඒවාගේ ජනක කර්මයෙන් උපපත්තිය ලබනවා උපත් තම්බක කර්මයෙන් සැපවත් බවට පත්වෙනවා උපපීලක කියන්නේ විරුද්ධ කර්මකුසල විපාකයෙන් උපන්න මනුස්සයාට අකුසල විපාක එනවා රෝගාබාධ සතුරුකරදර ධනහාී මෙසේ නොයෙක් විදිහට කරදර ජීවිතයට පැමිණෙනවා. මේවා තමා උප පීලක කර්ම කියන්නේ. උපගාතක කියන්නේ උත්පත්තිය ලබාදුන් ජනක කර්මයේ ශක්තිය තිබියදී මේ ජීවිතයේදී හෝ සසරදී කරගත් භයානක කර්මයක විපාකයක් ඇවිල්ලා ජීවිතක්ෂයට පත්කරනවා. පහනක, එලුයි වැටියයි දෙකම තිබියදී සුළඟක් ඇවිත් පහන නිවී යන්නාවාගේ එබඳු කර්මවලට කියන්නේ උපච්චේදකහෙවත් උපගාතක කර්ම කියලා මෙසේ විපාක දෙන ආකාරය අනුව කර්මය සතර ආකාර වෙනවා මීළඟට විපාක දෙන කාල වශයෙන්ද මෙසේ සතර ආකාරයකට බෙදෙනවා දිිට්ටධම්මවේදනීය කර්ම උපපජ්්‍යවේදනීය කර්ම අපරා පරියවේදනීය කර්ම සහ අහෝසි කර්ම වශයෙන් මේ ජීවිතයේදී රචකරන කර්මයන්ගේ කොටසක් මේ ජීවිතයේදී ලැබෙනවාමයි එය දිට්ට දම්මවේදනීය කර්ම කියා හඳුන්වනවා එයද විපාක නොදුනහොත් අහෝසි වෙනවා උපපජ්ජ වේදනීය කර්ම කියන්නේ දෙවනියාත්මයේ නියත වශයෙන්ම විපාකයට පැමිණෙන කර්ම. අපරාපරියවේදනීය කර්ම කියන්නේ, තුන්වැනිආත්මයේ සිට නිවන් දකිනතුරු අතරතුර විපාකයට පැමිණෙන කර්ම කොටස. යම් කර්මයක් විපාකදීමෙන් අවසන් වූවානම් සහ විපාකදීමට අවස්ථාව නොලැබනානම්, එ බඳු කර්ම සහ රහත්වීමෙන් අවසන් වන කර්ම අහෝසි කර්ම නමින් හඳුන්වනවා අපි මුලින් කීවා ජවන් සිතේ කර්මයයි විපාක දෙන්නේ කියලා ජවන් සිතේ පේලියට තියෙනවා ජවන්වාර හතක් එයින් පළමු ජවන් සිතේ කර්මවිපාකය මෙලොවදී ලැබෙනවා අවසාන ජවන් සිතේ විපාකය ඊළඟ භවයේදී ලැබෙන්නේ උපපද්්‍යවේදනීය මැද තිබෙන ජාවන් පහෙෙන් මතු භවයන් හිදී පටිසන්ධිපාර ලැබෙන්න පුළුවන්. ප්‍රවෘතිවිපාක නම් අප්‍රමාණ ජාතිවලදී ලැබෙන්න පුළුවන්. අභිධර්ම පිටකයේ කර්මය දාසය ආකාරයකට බෙදෙන අයිරු. එය බෙදාගන්න හරිම පහසුයි. ගති සම්පත්ති උපදිසම්පත්ති කාල සම්පත්ති ප්‍රයෝග සම්පත්තියනුවෙන් සම්පත්ති හතරයි ගතිවිපත්ති උපදිවිපත්ති කාලවිපත්ති ප්‍රයෝග විපත්තියනුවෙන් විපත්ති හතරයි කුසැල් පැත්තෙන් අටයි අකුසල් පැප්තෙන් අටයි සියල්ල දාසයයි. ගතිසම්පර්ත්ති කියන්නේ මනුලොව දෙව්ලොව සහ බඹලොවයි. මනුලොව දෙව්ලව උපන්නහම බොහෝ විට විපාක දෙන්නේ කුසල විපාකයි ගති සම්පත්තියේදී කුසල විපාක මතුවෙනවා අකුසල විපාක යටපත්වෙනවා උපදි සම්පත්තික කියන්නේ රූප සම්පන්නව ඉපදීමයි. මනලොව කෙනෙක් බොහෝම රූප සම්පන්නව ආරෝහ පරිනාහසන්පත්තිෙන් යුතුව දැකුම් කළු රූප සම්පත්තික ඇතුව ජීවිතයක් ලැබුණහම ඒ පුද්ගලයා හැමෝටම ප්‍රියමනාප වෙනවා.ආවම වශීෙන් තිරිසන්ගත සතුන් පවා ලස්සනවී උපන්න හම ඔහුට වඩාත් සැලකිරි ලැබෙනවා. මෙබඳු අවස්ථාවලදී අකුසලවිපාක යටපත් වී කුසලවිපාක මතුවී සැපවත් වෙනවා. කාල සම්පත්ති. කාල සම්පත්ති අනුවෙන් හඳුන් වන්නේ, ධාර්මික රජවලු රාජ්‍ය පාලනය කරන කාල සක් විචිරජවරු ඉන්න කාල ලෝතුරා බුදුරජාණන් වහන්සේ ලෝව පහළ වන කාල කාල සම්පත්තියයි එබඳු අවස්ථාවලදී අකුසල විපාක යටපත් වී කුසල් විපාක මතු වෙනවා. ප්‍රයෝග සම්පත්ති කියන්නේ යම් කිසි කෙනෙක් නිතර නිතර කුසල් කරනවා දන් දෙනවා සිල් රකිනවා. භභාවනා කරනවා, පස් පෞ් දස කුසල්වෙලින් ඇත්වී දසපාරමී ගුණ දියුණු කරනවා. අප ප්‍රමාණ කුසල් කරනවා. එය ප්‍රයෝග සම්පත්තියයි. ප්‍රයෝග සම්පත්තියේදී අකුසල් යටපත් වෙනවා. කුසල් විපාක මතුවෙනවා. මීළඟට විපත්ති හතර විමසා බලමු. ගති විපත්ති කියන්නේ, සතර අපායේ යම් තැනක ඉපදීම එබඳු අයකුට අකුසලකර්ම ඉදිරියට එනවා කුසලවිපාක යටපත් වෙනවා උපදීවිපත්තිය කියන්නේ මනුලෝයමෙක් ඇහැක් අන්දවගොළුවෙලා විරූපීව ඉපදීමයි එබඳු ඇත්තන්ට කොච්චර පින් තිබනත් ඒ කුසලවිපාක යට වී අකුසල් විපාක මතුවෙනවා රාජ්‍ය ලබන්නට සිටියත් එබඳු උපදිවිපත්තියේදී රාජ්‍ය පවා අහිමි වෙනවා. කාලවිපත්තිය අධාර්මික රජවරුන්ගේ රාජ්‍යපාලන අවස්ථාවල සහ දුර්භෙක්ෂවැනි කාර්කශ කාලවලදී උපපත්තිය ලැබුවාහම එයයි කාලවිපත්තිය කියන්නේ. එබඳු අවස්ථාවලදී කොච්චර පින් ඇති කෙනෙකු වුවත් ම කුසල විපාකයට පත් වී අකුසල විපාක මතුවෙනවා ප්‍රයෝග විපත්තිය පාපමිත්‍රාශ්්‍රය නිසා අයහපත් උපදේශ නිසා තුන් දොරින්ම පව්කරනවා පස් පෞ්දසා කුසල්හි ඇලී ගැලි ජීවත්වෙනවානම් එයයි ප්‍රයෝග විපත්තිය ප්‍රයෝග විපත්තියේදී පින් ඇති කෙනෙකුට වුවත් සල විපාක යට යනවා අකුසල විපාක මතුවෙනවා මෙසේ අභිධර්ම පිටකයේ කර්මය දාසය ආකාරයකට දේශනාවී තිබෙනවා ප්‍රශ්නය කර්මය හටගන්නේ කෙසේද පිළිතුර කර්මය කියන එක සෑම චිත් අක්ෂණයකම තියෙනවා විපාක දීමේ කර්මය තමයි කුසල් අකුසල් චිත්තවීතිවල පහළ වෙන්නේ මුලු ජීවිතයේම සෑමචිත්තක්ෂණයක් පාසා කර්මය පවතිනවා. එහිදී කර්මයක් කුසල හෝ අකුසල බවට පත්වෙන්න මනෝ ද්වාරයට හෝ චක්කුත් ද්වාරයට අරමුණක් සම්මුක වෙන්න ඕන. ඒ සම්මඛවීමේදී දැන් අපි හිතමු චක්කුත් ද්වාරයට රූප අරමුණක් සම්මක වෙනවා. සම්මක වූ පමණින් ුසලයක් හෝ අකුසලයක් සම්පූර්ණ වෙන්නේ නැහැ. එතනදී මුලින්ම සිද්ධ වෙන්නේ භවාංග සිත අවදි වීමයි. නිදාගත්තාක් මෙන් පවතින අක්‍රීය සිත අවදි වෙනවා. ඒකට කියනවා භවාංග චලන බවාංග උපච්සේද කියලා. ඒ දෙකම විපාක සිද්ධ එකක්. ඊළඟටත් චක්කු ද්වාරයට අරමුුණ වූ බැවින් දොරටුවද මේ අරමුණ ඇති වනේ කියලා විමසීමේ ක්‍රියා සිතක් ඇතිවෙනවා. එයට කියන්නේ පංචත් දවාරා වර්ජන සිත කියලා. ඒ සිතින් හරියට දැනගන්නවා අසවල් දොරටුවයි මේ අරමුණ සම්මුක වනේ කියලා. එතනද චක්කු විඤ්ඥාන සිත පාලවෙනවා. එයත් විපාක සිතක්. ඒ අරමුණ වූයේ, අනිෂ්ට අසුභ අරමුණක් නම් අකුසලවිපාක සිතක් ඒ චක්කු විඤ්ඥාන සිත ඉෂ්ට වූයේ නම් කුසල් විපාක සිතක් ඒ චක්කු විஞ්ඥාන සිත. ඒ චක්කු විඤ්ඥාන සිතෙන් කෙරෙන්නේ ඊළඟට ඒ චක්කු විஞ්ඥානයෙන්ගත් අරමුණු පිරිගන්න ආකාරයිෙන් තවවිපාක සිතක් පහල වෙනවා. ඒකට කියන්නේ සම්පටිච්චන සිත කියලා ඊළඟට පහළ වෙනවා සන්තීරණ කියලා සිතක්. අරමුණ ඉෂ්ටාරම්මනයක් නම් සෝමනස්ස සහගත සන්තීරණ සිතක් පහල වෙනවා එසේ නැත්නම් උපේක්ෂා සහගත සන්තීරණ සිතක් පහල වෙනවා. ඒ අවස්ථාවේදීත් කුසල් හෝ අකුසල් නැහැ ීළඟට ඇතිවෙනවා වීටයට හරවන වොත්තපන කියන සිත. වොත්තපන සිතිින් තමා කුසල් පැත්තට හෝ අකුසල් පැත්තට හරවන්නේ. සිත පුරුදු කරලා යෝනිසෝ මනසිකාරයට නම් යෝනිසෝ මනසිකාරය නිසා වොත්තපන සිතේ කුසල චිත්තවීතියක් පහළ වෙනවා. දුටු අරමුණු ශුභ හෝවේවා අශුභහෝවේවා ඒකෙන් කුසල චිත්තවීතියක් පහල වෙනවා. ඒ කුසල චිත්තවීතියට කියනවා වර්තමාන රූපාරම්මන චිත්තවීතිය කියලා. ඒකඒ කුසල සිත බලගතු නැහැ. ඊළඟිට ඇතිවෙනවා මනෝද්වාරික චිත්තවීතියක් ඒකට කියනවා අතීතාරම්ම මනෝ ද්වාරික චිත්තවීතිය කියලා. එතනත් උසල චේතනා හතක් ඇතිවෙනවා. ඒකත් බලගතු නැහැ. ඊළඟට ඇතිබෙනවා මේ දෙකෙහි නම් තේරුම් ගැනීමේ චිත්ත වීතියක්. ඒකත් මනෝ ද්වාරිකයි. ඒකත් අරවගේ ජවන් සිද් බලගතු නැහැ. ඊළඟට ඇතිවන්නේ ඒ ගත්ත අරමුණේ ප්‍රයෝජනය සලකන සිත ඒ සිතෙන්, මනෝ ද්වාරික ජවන් බීතියක් ඇතිවෙනවා එයත් බලගතු නැහැ ඊළඟට යෝනිසෝ මනසිකාරයේ පුරුදු පුහුණු කළ සිතක් නිසා කුසල් වීතියක් පහළ වෙනවා ඒ කුසල ජවන් බීතිය තමයි බලගතු කුසලයක් පවට පත්වන්නේ ඒ බලගතු සිත්වල මතු පරිසන් දිවාර ලබාදීමේ ශක්තියක් තිබෙනවා ඉන් එහාට තව ඕනෑ තරම් ඒ අරමුණු කරගෙන ජවන් බීති ඇතිවන්න පුළුවන් ගරු කටයුතු කුසල කර්මයක් නම් නැවත නැවට බොහෝ කුසල් අරමුණු රාශයක් පහළ වෙනවා. නිදසුනක් කියනවා නම් මේ දේශනාවේත් සඳහන්වෙලා ඇති එක මලක් පූජා කරලා ආත්ම භාව අසූ කෝටියක් සුගතියේ උපන් චරිතයක් ගැන. එවිට, තනද සිදුවනේ එය ගර කොටයුතු කුසලයක් නිසා නැවට නැවට කුසලේ අර්මුණු කරගෙන චිත්තවීති ඇතිවීමයි. ප්‍රශ්නය කර්මය පවතින්නේ කොහේද පිළිතුර කර්මය පවතින ආකාරය මෙහෙමයි. එහිදී කර්මය පවතින තැනක් නැහැ චිත්්‍රක්ෂණයෙන් චිත්තක්ෂණයට කර්ම ප්‍රක්තිය උපනිශය ප්‍රත්්‍යයන දෙක මුල් කොට අන්තර සමාන්තර අන්තර උපනිශ්්‍රය, නත්ති, විගත කියන සෑම සිතකමතියන ශක්ති, විශේෂෂිතක් නිරුද්ධවීමේදී අනික් සිතට භාරදීලයි නිරුද්ධ වෙන්නේ. සිතට රැඳෙන්න්න තැනක් නැහැ. සිතෙන් සිතට සිතෙන් සිතට මාරුවමින් ප්‍රත්්‍යවෙවී තමා, ල්ප ගණන් මේ කර්ම ශක්ති විශේෂ පවතින්නේ යම් කිසි ආරක්ෂක නිලධාරියෙකු තමාගේ දවසේ සේවා කාලයෙන් සමුගන්නේ ඒ වෙනුවට තවත් අයකු සේවයට වාර්තා කිරීමෙන් පසුව ඒ කටයුතු ඔහුට පැවරීමෙන් අනතුරුවයි ඒ වගේ එක සිතක් නිරුද්ධ වන්නේ ඒ සිතේ පවතින කර්ම ශක්ති අනෙක් සිතට භාරදීමෙන් පසුවයි මේ ජීවිතයේ සිතෙන් සිතට සම්බන්ධ වූ කර්මශක්ති අනතුරුව පටිසන්දිසිතට ලැබීමෙනුයි ඊ ළඟභාවයට කර්මශක්තිය ගමන් කරන්නේ. මරණයට පත්වීමේදී රූපකායමහිරැඳුනට නාමකාය රඳින්නේ නෑ. නාමකාය අවසාන් වන්නේ රහත් වෙලා පිරිනිවන් පෑමෙන් පස්සේ. තාක් මේ චිත්ත චෛතසික පරම්පරා නොසිදී පවතිනවා එසේහෙයින් අහසේ හෝ වෙනත් තැනක මේ කර්මය රැස්වී පවතිනවා නොව තම තමන්ගේම චිත්ත සන්තානය තුළමයි කර්මය රැස්වන්නේ සිතෙන් සිතට ප්‍රත්්‍යව වී පැවතීම නිසයි කර්මශක්ති ඉදිරියට ගොස් සසරට ගමන් කරන්නේ ප්‍රශ්නය කර්මය ෂයවන්නේ කවදාද. පිළිතුර. කර්මය ෂයවීමේ ක්‍රම දෙකක් තියෙනවා. යම් කිසි කර්මයක් විපාකවිඳ අවසන්නම් ඒ කර්මය ෂයවෙනවා. එහෙම නැත්නම් රහත් වෙලා අරහත් මාර්ගසිත පහලවීමේදී මතු භාවයක ප්‍රතිසන්ධි ප්‍රවෘත්ති විපාකදීමේ කර්ම ෂයවෙනවා. රහත් වූවත් පිරිණිවන් පානතුරු යම්යම් කර්මවලට මූුණ දෙන්න සිදුවෙනවා. පිරිණිවන් පෑමේදී සියලු කර්ම ෂයවෙනවා. ප්‍රශ්නය. වඩා ප්‍රබලවන්නේ දැන දැන කරන කර්මයද නොදැන කරන කර්මයද. පිළිතුර. මේ කුසල්ද අකුසල්ද කියයා නොදැන කරන කර්මයේ බරපතලකම වැඩී. මේකෙන් පාපයක් නෑ කියලා හිතලා පාපයක් කිරීමේදී. එතන දිට්ටිය නිසා පාපයේ බරපතලකම වැඩී. වරදක් වෙනවා කියලා දැන දැන කරනකොට කර්මය ටිකක් දුබලයි. අනෙක කර්මය සඳහායදන චේතනා මහන්තතාවය අනුව කර්මය බරපතල වෙනවා. මැස්සෙක් මදුරුවෙක් මරණ විට ඇතිවෙන අකුසල චේතනා බොහොම කෙටිවේලාවයි අලියෙක් ඇතෙක් මිනිසෙක් මරණකොට චේතනා ගොඩක් ඇතිවෙනවා එතකොට පාපය මහා සාවද්‍ය වෙනවා පිනක් වුණත් එහෙමයි අපි මලක් පූජා කරනවා කෙටිවෙලාවනේ ගතවෙන්නේ ඊට වඩා ධේර්ගවේලාවක් භාවනා කිරීමේදී පෙරට වඩා මහාසාවද්්‍ය කුසලයක් වැඩෙනවා ි චිත්ත චෛතසික පරම්පරාවක් ඇති වූවානම් ඒක තමා බරපතල වන්නේ කුසල පක්ෂය දැන දැන කිරීමේදී ආනිසංශ වැඩී අකුසල පැත්්තේ නොදැන කරනකොට අකුසලය වැඩී දැන් අන්‍යාගමික කෙනෙක් කර්මඵලය පිළිගන්නේ නැහැනේ එ නියත මිත්‍යා දෘෂ්ටියක්ක ඒ නියත මිත්‍යා දුෘෂ්ටියයේ සිටකරන පාපය පරපතලයි. කර්මය කර්මපලය පිළි ගන්න කෙනෙක් අත් පැරද්දකින් නැත්නම් හදිසි කෝපයකින් ප්‍රාණ ඝාතයක් කරනවා. නමුත් ඔහොමිත්‍යා දෘෂ්ටියයේ පිහිටලා නැහැ. ඒ නිසා ඔහුගේ කර්මය අච්චර බරපතල නැහැ. රත්වූ යකඩයක් කෙනෙක් දැන දැන අල්ලනවා රත්වූ බව දැනදැනඇල්ලීම නිසා එතරම්ම හානියක් වන්නේ නැහැ තව කෙනෙක් රත්වූ වග නොදැන අල්ලනවා එවිට බොහෝ සයින් අත දැවෙනවා. එපරිද්දිෙන් දැනදැනපාපයක් කිරීමේදී පහළවන චේතනාවලට වඩා කර්මය කර්මපලය නොපිළිගන්නා කෙනෙක් පාපයක් බව නොදැන කිරීමෙන් බරපතලපාපයක් කරගන්නවා. ප්‍රශ්නය අපි යමක් සිතිින් සිත සිතා ඉන්නවා. කයින් ක්‍රියාත්මකවීමක් නෑ. එතනත් චේතනාවක් තියෙනවා. ඒ චේතනාව සහ කයින් ක්‍රියාත්මකවීමේ දී ඇතිවන චේතනාව අතර වෙනස කුමක්ද පිළිතුර.කායයි වචනයයි දෙක සිත නැතුව ක්‍රියා කරන්නේ නෑ. කායිකවාචසික හැම ක්‍රියාවක්ම, සිතින් තමයි නිපදෙන්නේ. සිත ප්‍රධානව මනෝජ්වාරයනුයි පංචත්වාරයට අයිති කුසල් අකුසල් පහළ වෙන්නේ. කයින් සිදුවන අකුසල කර්ම හෝ කුසල කර්ම තියෙනවා නම් ය කාය ද්වාරික කීවාට කයින් ක්‍රියාකරමින් මනෝද්වාරයෙන් තමයි කර්මය රැස්තුනේ. දැන් අපි නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස, නෙන් කියනවා. එවිට ඒක වාක් දවාරික කුසලයක් නමුත් කුසල සිත පහළ වනේ මනෝද්වාරයෙන් තමයි කර්මය රැස් වනේ. තැන් අපි නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස වචනයෙන් කියනවා. එවිට වාග ද්වාරික කුසලයක් නමුත් කුසල සිත පහළ වනේ මනෝ ද්වාර්ය ආශ්‍රය කරගෙන ද වස්තුව ආශ්ට්‍රය කරගෙන තැන් අපි වන්දනා කරන අවස්ථාවක් සලකා බලමු ය කායත් ද්වාරයෙන් ක්‍රියාකිරීමක් නමුත් සිතින් තමයි එතන කුසලය සිද්ධ වෙන්නේ. හැමවේලාවේම කායද්වාරය වනාට වාගදවාරික වුනාට එතන ක්‍රියාකාරීවෙන්නේ මනසයි. ඒ නිසා හැමවේලාවේම සිතේ තමයි කුසල් අකුසල් පහල වෙන්නේ ප්‍රශ්නය අපි දන්දීමට කලින් තන්දීම් පිළිබඳ සිතනවා සිල්රැකීමට කලින් ඒශීලය පිළිබඳව සිතනවා මෙසේ පිනක් කිරීමට කලින් ඇතිවන කුසල් සිත් සහ ය ක්‍රියාවට නැගීමේදී ඇතිවන කුසල් සිත්වල විපාක ඇතිවන්නේ කොහොමද පිළිතුර න පූර්ව භාගචේතනා තමයි ක්‍රියාකරන්නේ. ඉස්සර මුලිින් පහලවුන ඒවත් කුසල් චේතනා කර්මනමින් හඳුරවනවා. එම සිතින් සිතූදය ක්‍රියාත්මකවීමේදී කර්ම පත්හ බවට පත්වෙනවා. එය පටිසන් දිගෙනදීමට සමත් ප්‍රබල කුසලයක් වෙනවා. කර්මපත බවට පත් වූ ප්‍රබල කුසලෙන් භවයක පරිසන්දී විපාක ලබා දෙන අතර පළමු පූර්ව භාගචේතනා සම්මූහයේ විපාක මතු භවයන්හි ප්‍රවෘති විපාක ගෙන දෙනවා. පින සහක් කුසලය ප්‍රශ්නය අවසරයි ගරු කටයුතු ස්වාමීන් මහන්ස පින සහ කුසලය කියන වචන දෙක අප නිතරම ආසාපුරුදු වචන දෙකක් අප මේ වචන දෙක පිළිබඳ ඇතැම් ස්වාමීන් වහන්සේලාගෙන් විම සුහාම පින යනු ලෞකික සැපසම්පත් උදෙසා කරන යහපත්දේ වශයෙන් සහ කුසල්යානු ලෝකෝත්තර සැප පිණිස කරන යහපත් දේ වශයෙන් තෝරාදනු ලැබුවා එසේ අපය පිළිගැනීමේ වර දක් තිබෙනවාද පිළිතුර බොහෝ දෙනෙක් මගෙන් ඔය ප්‍රශ්නය අහනවා ඔය ප්‍රශ්නය ආරම්භ වුණ තැනත් මම දන්නවාම්. තකුණු පලාාතේ ප්‍රසිද්ධ විහාරස්ථානයක බොහෝම දැන උගත්නායක ස්වාමීන් වහන්සේ නමක් තමා මුල්වරටොයා දහස බෞද්ධ ජනතාවට දුන්නේ අපි මේ ගැටලුව විසඳාගත යුත්තේ අභිධර්ම පිටක සහ සූත්‍රපිටකයේ මෙෙන්ම ත්‍රිපිටකය පුරා දකින්න ලැබෙන හේතු නිරුක්ති සහ බුද්ධහරණ කෙරෙහි අවධහනය යොමු කිරීමෙනුයි. අපේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් හත්වනි වර්ශයේදී තවතිසා භාවනට වැඩ අපි ධර්මදේශනාව පැවැත්වූවා ඒ දේශනාවීදී ලෝකයේ තියන ධර්මතාවයන් ඉතිරිවක් නැතිව දේශනා කළා සිත්ත පිළිබඳවත් සියල්ලම එතනදී දේශනා වුණා සිත පිල්බඳ සියලුම දේශනා තියෙන්න්නේ දම්ම සංගනී ප්‍රකරණයේ චිත්තෝත් පාද කාණ්ඩයේ. ලෝකයේ සිටින සියලුම සතුන්ගේ කුසල්සිත් එක්කාසු කළොත් චිත්තෝත් පාද විසි එකකට එකතු වෙනවා. සම්පින්්ඩනය වෙනවා. ඒ කියන්නේ කාමාවචර මහාචිත්තෝත් පාද අටයි රූපාවචර චිත්තෝත් පාද පහයි. අරූපාවචර මහාචිත්තෝත්පාද හතරයි. ලෝකෝත්තර චිත්තෝත්පාද හතරයි. ඒ හැමතැනකම කියවෙන්නේ කුසලා දම්මා අකුසලා දම්මා කියලාමයි. චක්කුද්වාර සෝතද්වාර දොරටු හයෙන්ම මේවා සිද්ධ වෙන ආකාරය දේශනා කල්ලා තියෙනවා. රූපාරම්මණය සද්ධාරම්මණය ආදී සියල්ලෙන්ම කුසල් සිත් පාල වෙන ආකාරය දක්වලා තියෙනවා. ඒ හැර මොනම තැනකදීවත් ධර්මයේ පං්ඥා දම්මා කියලා අමුතු සිත්කොරසක් තියන වගනම් මම දන්නේ නැහැ. ්ඥ පින සහ කුසලය කියන වචන දෙකම ධර්මයේ සඳහන් වෙනවා. එහෙත් වචන දෙක ධර්මතා දෙකක් හැටියට තේරුම් ගැනීම් මිත්‍යාවක් අපි නිදසුනක් වශයෙන් මෙසේ සිතමු අපි හැන්දෑවේ අඳුර වැැටීගෙන එන විට පහන් දැල්වීමේදී පෙරපසුනොවී ක්‍රියාකාරකම් දෙකක් සිදුවෙනවා එකක් අඳුර නැසීම අනක එළිය පැතිරීම එකම පහනේ ක්‍රියාකාරී දෙකයි පෙරපසු නොවීම සිදුවෙනවා ඉරපායන විටත් එසේමයි. ඒවාගේ එකම වස්තුවේ එකම සිතේ ක්‍රියාකාරීත්වෙන් විවිධාකාරයෙන් සිද්ධ වෙනවා. අපි පහනට නම් දෙකක් කියනවා. එලිය පතුරුවන අර්ථයෙන් පදීපෝ පත්ජෝතෝ කියනවා. අඳුරනසන අර්ථයෙන් මෝනුදෝ තම දන්සිී කියා කියනවා. පහන් පිදීමේ ගාථාවෙන් කියවෙන්නේ දීපේන තම දැන්සිනා අඳුර නසන මේ පහනින් කියලා. එවිට එකම පහනට ඇයි මේ නම් දෙකක් ඒකේ ක්‍රියාකාරී දෙකක් තියෙන නිසයි. ඒකට අට්ට කතාවල කියන්නේ යථාවසරස ලක්ෂණය කියලා යතාවසරස ලක්ෂණය කියන්නේ හිත ඇති හිත නැති සෑම දෙයකම තිබෙනවා ස්වභාව ලක්ෂණ පටවිධාතුවේ තද ලක්ෂණය තේජෝධාතුවේ සීතල උෂ්ණලක්ෂණ වායෝධාතුවේ සෙලවෙන පිම්බෙන ලක්ෂණ තියෙනවා. යථාව සැරසලක්ෂණය කියන එක කෙටිම තේරුම එහි ස්වභාවය අනුව නම් තැබීම කියන එකයි එබඳු ස්වභාව අනුව සිතට යෙදෙන නම් දහයක් තියෙනවා චින්තනාර්ථයෙන් චිත්තන් කියනවා අරමුණ මැනගන්නා අර්ථයෙන් මනෝ කියනවා මනසං කියන්නේත් ඒ අර්ථයමයි අදහස් ධරන අර්ථයෙන් හදයන් පිරිසිදු අර්ථෙන් පණ්ඩරං ආයතනාර්ථයෙන් මනායතන අරමුණු ගැනීමේ ප්‍රධාන අර්ථයෙන් මනීන්ද්‍රියන් අරමුණු විශේෂයෙන් දන්නාර්ථයෙන් විඤ්ඥානං අරමුණු විශේෂයෙන් දැනගන්නා රැසක් නිසා විඤ්ඥානක් කන්දෝ අරමුණු ආදී ප්‍ර්ධයන්ට සාධාරණ නිසා තජ්ජා මනෝවිඤ්ඥානධාතු කියා කියනවා. මෙසේ සිතහඳන්වන නම් දහයියක් තියෙනවා. චිත්තං මනෝ මනසං, හදයං, පණ්ඩරං, මනායතනං මනීන්ද්‍රියං, විඤ්ඥානං, විඤ්ඥානක්හන්දෝ, හද්ජා මනෝවිඤ්ඥාන ධාතු කියන කොයි නමකීවත් සිත සිතමයි මෙසේ මේ එකම සිතර නම් දහයක්ම ලැබුණේ යතාව සරසලක්ෂණය නිසා ප්‍රඥාවට එසේ ලැබෙන නම් තිහක් තියෙනවා ඒවාගේ කුසලේ හා පින කියන වචන දෙකෙන් එකම සිතේ ක්‍රියාකාරී අර්ථ දෙක හඳුන්වනු ලබනවා ුස සංකතයේ පාපකේ අකුසලේ දම්මේ සලයන්ති චලයන්ති කම පන්ති විද්ධන්සෙන්තීති කුසලං පාපධර්මයන්ට කියනවා කුස කියලා නින්දිතාර්ථයෙන් අනික සැපය කපා දමන අර්ථයෙන්ද කුස කියා කියනවා. සියලු සම්පත් විනාශ කරන අර්ථයෙන්ද ාපයන්ට කුස කියනවා කුසනම්මු අකුසලකර්ම කපා දමන්නේ සොලවා දමන්නේ කාම්පාකරන්නේ සුනු විසුණු කරන්නේ යම් ධර්මතාවයක් ද එය කුසල කියා හඳුන්වෙනවා සිතේ පාලවීමට තියෙන අකුසල් නසන ආර්ථයන්ද කුසල් නම් වෙනවා එතකොට පුුණ්ඥං හෙවත් ින් කියන එකේ තේරුම මෙහෙමයි හදයං පුනාතීතිි පු්nyaං චිත්ත සන්තානය පිරිසිදු කරන අර්ථයෙන් පින කියලා කියනවා සමහරු මේක තෝරණවා සිත පිනවීම පිනය කියලා එසේ තේරීම වැරදිී හදයං පුනාතීති පුුණ්nyaං කියන්නේ පිනවීමක් ගැන නෙමී පිරිසිදු කරන අර්ථයනුයි පින කියන්නේ පිනවන අර්ථයක් මහි තියෙනවා නම් පීනේතීති ප්ඥන්වෙන්න ඕනි සිතේ හටගෙන තියෙන ලෝබ ඩ්වේෂ මෝහාදී ක්ලේෂගත් තුරුුවීම කුසල නම්බන අතර සිත පිරිසිදුවීම පින් නමින් හඳුන්නුල් ලබනවා එකම වේලාවේ එකම සිතින් මේ දෙකම කෙරෙනවා. අර එළිය වැටීමයි අඳුර නැසීමයි වගේ. සිතේ පාලවීමට තිබෙන ලෝබාදී උපක්ලේෂයෝ පහළ නොවෙනකොට සිත පිරිසිදු වෙනවා. මාල බැඳෙන අපිරිසිදු පිත්තල භාජනයක් යම් කිසි දෙයකින් පිරිසිදු කරනවා. එවිට මොකද වෙන්නේ. හට දූවිලි ඔක්කොම ඉවත් වෙලා පිරිසිදු වෙනවා දීප්තිමත් වෙනවා. ඒ වගේ එකම කුසල් සිතින් ඔය ක්‍රියාකාරී දෙකම සිදුවන බැවින් එයට කියනවා පිනය කුසලය කියලා. ඒක නම් දෙකක් මිසක් ධර්මතා දෙකක් නෙමෙයි. දැන් සමහර කෙනෙක් ලෞකික සම්පත් උදෙසා කරන යහපත්දේ පිනයි දස කුසල ධර්ම කුසලයි කියලා ඔහොම තෝරන්න යනවා දාන සීල භාවනා අපචායන වේයාාවච්ච ඔය ඔක්කෝම සම්මුතිනාම පමණයි ඒවාට දස පුුණ්්‍ය ක්‍රියාකීවාට එතන කුසල අර්ථය තියෙනවා අනිත් ඒවත් එහෙමයි පානාතිපාතා වේරමනී කියන විට දස කුසල ධර්මයන්ගේෙන් එකක් සතුන් මැරීමෙන් බලකන්නෙමී කියන විට සිත පිරිසිදු වෙනවා. කෙලෙස් නැතිවෙනවා. ඒක පිනක් කියන්නත් පුළුවන් කුසලයක් කියා කියන්නත් පොළුවන්. ඉතිං ඔය අර්ථවිග්‍රහය කරනවා විනා මේක දෙකක් හැටියට ගන්න ගියොත් එමිත්‍යාවක් වැරදීමක් බව අප තේරුම් ගන්න ඕනා. එසේම, මේ අන්නයට නිවැරදිව ප්‍රකාශ කරන්නත් ඕනා. සිත පිරිසිදු කරන ආර්ථයෙන් පින කියනවා. කෙලෙස් නැතිකරන අර්ථයෙන් කුසල කියනවා. පිනකීවත් කුසලය කීවත් ධර්මතා වශයෙන් එකක් මිස දෙකක් නෙමෙයි ප්‍රශ්නය. කෙනෙකු රැස්කලපින් අන්නයට අනුමෝදන් කිරීම අප අසාපුරුදු දෙයක් ලැස පින් කිරියවත් පිළිබඳ කතා කිරීමේදී පත්තිධානයනුවෙන් එයහඳන්නනවා පින් අනුමෝදන් අනුමෝදන් වීමට පුළුවන් වන්නන්නසේම පාපයත් අනුමෝදන් කිරීමට සහ අනුමෝදන්වීමට හැකිද පිළිතුර පින් අනුමෝදැන් කරන්න පුළුවන් වගේම පාපයත් අනුමෝදැන් කරන්න පුළුවන් බලන්න අපේ සමහර පැරණ අය කියනවා මං ඉසේකෙස් ගානට ගෝන් නුමරලා තියෙනවා. මම ඉසේකෙස් ගානට රාබීලා තියෙනවා ඒක අහන තවත් වෙන මනුස්සයෙක් හරි මිනිහෙක් තමයි කියලා බොහොම සතුට වෙනවා. අන්න අකුසල් අනුමෝදන් වුණ ගාතාවකුත් ඕනා නම් හදාගන්න පුළුවන් තව කෙනෙක් කියනවා ම අරමිනිහට හොඳ පාඩමක් අද ඉගැන්නවා. ගහලා ඇට කඩුකුඩුවෙන්න තරම් දඩුවම් දුන්නා කියලා. ඒක අහන කෙනා කියනවා බොහොම හොඳයි එයාට ඔහොම කරලා මදි මරන්නයි වටින්නේ මමත් හිටියානම් දෙකක් අනිනවා කියලා. අන්න පව අනුමෝදන් වුණා. තස්තවාදියෙක් වෙඩිතියලා මරලා දැම්මාකිවූහම අප සිංහලයෝ බොහෝම සතුටු වෙලා අර පාපය අනුමෝදන් වෙනවා. අනවබෝධය නිසා අද බොහෝ දෙනෙක් පින් අනුමෝදන් වීමට වඩා කරන්නේ අනුන්ගේ පවු් අනුමෝදන් වීම. බෝසතාණන් වහන්සේ පෙරජාතියක මාලුමරණ කුලයක උපන්නා ගඟක් අයිනේ. එක දවසක් තවත් ළමයි සමග මාලු මරණවා බලන්න ගියා ගිහිම් බැලු අහම එදා ඒ ගමේ නෑයු පෙර දවසේ ගඟට වසවක්ග්‍යයක් දාලා විශාල ප්‍රමාණයක් මාලු ගොඩදාලා ඒ දැකලා මේ බෝසත් දරුවා කියනවා අදනම් හරිම හොඳයි ලොකු මාලු ගොඩක් ගොඩදාලා කියලා අන්න පාපය අනුමෝදන් වොනා ඒ පාපය අනුමෝදන්වීම නිසා බුදු බවට පත්වීමෙනුත් පසුවත් හිසරදයක් පැවති පව ධර්මයේ සඳහන් වෙනවා මෙසේ අකුසලය අනුමෝදන් වන්න ඕනෑ තරම් පුළුවන් කුසලේ නිසා කුසල් සිද්ධ වෙනවා කුසලය නිසා අකුසල් සිද්ධ වෙනවා ඒ වගේම අකුසලේ නිසා කුසල් සිද්ධ වෙනවා කුසලය නිසා අකුසල් සිද්ධ වෙනවා. ඔය ක්‍රම හතරම ලෝකයේ පවටිනවා. යම්කිසි පුද්ගලයෙක් දාානයක් දෙනවයි කියලා හිතමුකෝ තවත් කෙනෙක් එය බලා අනේ සාධසාදු කොච්චර වටිනා පිනද්ද කළේ කියලා සතුටු වෙනවා. අන්න කුසලයෙන් කුසලය සිද්ධ වුණා. එබලු පින්කාමත් දැකලා ව සමහර විට කෙනෙක් අපෝයො උපාසකයාගේ හැටි මම දන්නවා තැන්නොය පන්සල්ගියාට එයා මහ කපටියෙක් පවකාරයෙක් මහා පොරුකාරයෙක් සල්ලිකාරකමට මානෙට කරන වැඩ කියලා හිත නරක් කරගන්නවා. අනුන් කරන කුසලය නිසා තමා අකුසලයක් කරගන්නවා. තව කෙනෙක් අපි හිතමු අකුසලයක් කරනවා ඒ අහන්න දකින්න ලැබුුණම අනේ ඒ මනුසයා මොන තරම් අප රාධයැද්ද කළේ මේ උදවියට කල්්‍යයානමිත්‍රය ආශ්වය ලැබි ධර්මය අවබෝධ වී මේ කුසල්බලින් මිදේවා. සුගති මගනිවන් මග ලැබේවා යනාදී වශයෙන් ඒ උදවියට මෛත්‍රී කරලා මමනම් කාවමදාවත් මෙ බඳු පාපයක් කරන්නේ නැහැ. සසර වසන තුරු මගෙන් මෙබඳු පාපයක් සිදු නොවේවා කියලා හිතලා අනුන්ගේ අකුසලයෙන් තමා කුසලයක් සිදුකරගන්නවා. අකුසල් කරන දොසිරිතේ හැසිරෙන කෙනෙක් පිළිබඳ අහන්න ලැබුණ තකින්න ලැබුනම අර මුලින් කීවාවාගේ හරිම වටිනවා බොහොම හොඳයි එහෙම කරපු එක මමත් හිටියයනම් ඒකමයි කරන්නේ කියලා අනුන් කරනාරකදී අනුමත කරනවා. එයින් අනුන්ගේ පාපයට තමනුත් සම්බන්ධ වෙනවා. පාපයෙන් පාපයක් සිදුකර ගන්නවා. තමන් ගැනත් එහෙමයි තමන් කුසලයක් කරලා දාානයක් දීලා ශීලයක් රැකලා භාවනා වඩලා හිතනවා අනේ සාදු සාධෝ ගත වූ කාලය තුළදී මම මේ වගේ බොහෝ කුසල් කලාා එහෙත් මම කියා කෙනෙක් නෑ. නාමරූප දෙකක් පමණයි. ඒ නාමරෝප ෂණයක් ක්ෂණයක් පාසා ඇතිව නැතිව යන නිසා අනිත්‍යයි දුක්කයි අනාත්මයි කියලා හිතනවා. අන්න ඒ කුසලයෙන් කුසලය රැස් කලා. සමහරු කියනවා මම තමයි ඒ පෙන්කම කළේ පලාාතේ වෙන කෞද්ද එවැනි විශාල පින්කම් කරන්නේ කියලා මානයට බරසිතිවිලි සිත්තනවා එහෙම නැත්නම් මට මේ කුසලයෙන් මේ විදිහට ලොතරයියක් ඇදෙන්න්න ඕනේ යානවාහන ලැබෙන්න ඕනේ කියලා ලෝබේට බරසිතිවිලි සිතනවා මෙසේ තන්හා දිිට්ටි මාන අදී කෙලෙස් උපදවාගන්නවා එයින් තමාගේම කුසලේ නිසා අකුසල් රැස් කරනවා තමාගෙන් අකුසලයක් සිදුවනාම කුමක් හෝ වැරැත්්දක් සිදුවනාම ඒ ගැන සංවේගය උපදවා ගන්නවා. නැවත එබඳු වැරදි නොකරන්න අධිෂ්ඨාන කරනවා එවිට අකුසලය නිසා කුසලයක් වැඩෙනවා හැබැයි තමාගෙන් සිදු වූපාපය පිළිබඳ පසු තැවිල්ලිවීම පිනක් වන්නේ නැහැ. එසේ පසුව පාපය ගැන සිතා කනගාටුවීම දුක්වීම පාපයක් නීවරණයක්. ඒ වගේම යමෙක් තමාගෙන් සිදුවන අකුසලයක් ගැන සිතා සතුට වෙනවා. මම එදා මෙහෙම බොරුුවක්කීව එකට එයා රැවටුනානයේ කියලා හිතනවා. බොහෝම සතුටින් තමාගේ පාපය ැවත නැවත සිහිකරනවා. එවිට පාපය නිසා අලුතින් පවු් උපදිනවා මේ නිසා පාපය පිළිබඳ නිසි අවබෝධයක් නොවීම නිසා තවතව පව් එකතු කරගෙන සසර දුකට පත්වෙනවා. ඒ නිසා අපි අනුන් කරන හොඳ දේ අනුමත කලාට නරකදේ අනුමතකිරීමට එයට අනුපලදීමට හොඳ නැහැ අපාය තියෙන්නේ කොහේද ප්‍රශ්නය අවසරයි ගරු කටයුත්තු ස්වාමීන් වහන්ස මා මීළඟට බලාපොරොත්තු වෙන්නේ මේ වර්තමාන සමාජයේ බහුතරයක් බෞද්ධයෝ නගෙන ප්‍රශ්නයක් විමසීමටයි. එනම් කර්මවිපාක පිළිබඳ කතා කිරීමේදී සමහරු සතර අපාය දෙවුලොව බඹලොව ප්‍රතික්‍ෂේප කරනවා. ඔවුන් කියන්නේ අපාය දෙව්ලොව තියෙන්නේ මේ මනුස්ස ලෝකයේ කියලයි. බටහිරතාලයට හිතන නවීන විද්‍යාව කර පින්න්නාගෙන භෞතිකවාදීව සියල්ල බලන එබඳු පුද්ගලයන්ට දෙන පිළිතුර පැහැදිලි කළොත්. පිළිතුර ඒ ඉතාමත් වැදගත් ප්‍රශ්නයක් බොහෝ දෙනා ඇහැට පේන දේ ගැනවිතරණයේ පිළිගන්නේ ඇත්තෝ මේ ඇහැට පේනදේ ගැන විතඩයි හිතන්නේ පැරණි උපමාවක් තියෙනවා කුපමණ්ඩුකෝ කියලා කුපමණ්ඩුක කියන්නේ ලිදේ ඉන්න මැඩියා ඔහු හිතනවා මම තමයිමුළු සාගරේටම නායකයා කියලා මේක තමයි විශාලම ජලාශයේ කියලා එහෙම හිතලා හයියෙන් නාදකරනවා ඒවාගේ සාමාන්‍ය ප්‍රථක් ජනජනතාව බුදු බණගැන විශ්වාස නැති අය දෙවුලොව බඹලෝව අපාය සතර තියෙනවා කියලා විශ්වාස කරන්නේ නෑ. නමුත් අපේ බුදුරජාණන් වහන්සේ සර්වාඥ්ඥයි. සර්වාං්‍ය බැවින් අපේ බුදුරජාණන් වහන්සේ දෙසූ දේශනාව ගෞරවයෙන් පිළිගන්නවා. සැදැයෙන් විිශ්වාස කරනවා ශ්‍රද්ධාව කියන්නේ එයයි විශ්වාසය පිළිගැනීම ශ්‍රද්ධාවයි. අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා දෙවුලොව බඹලෝව සතර අපායට යන පාරහදාගන්නේ මනුලොවදී බව. මනුලෝට යන පාරහදාගන්නේත් මනුලෝදීමයි අපායට යෑමට හේතුවන් අකුසල් රැස් කරන්නේ මනුලොවදී. අපාය තියෙන්නේ මනුස්සලෝකයේ කීවොත් මනුස්සලෝකයේ සිට කරන අකුසල් විපාකදීමට තැනක් නැතිව යනවා. ඒ නිසා අපි පිළිගන්නවා කරන අකුසල් විපාක ලබමින් අවුරුදු කෝටි ප්‍රකෝටි ගණන්දුුක් විඳින වෙනම ස්ථාන තියෙනවා කියලා. ඒවා තමයි අපාය කියන්නේ ආයුෂ තිබෙන නමුත් සැපය නැහැ සැපයෙන් තොර බැවින් අපාය කියලා හඳර්වනවා ඒවා තියෙනවා ඔක්කොම හතරක් නරක ප්‍රේත තිරිසන් හා අසුර වශයෙන් එයින් තිරිසන් අපාහෙන් කොටසක් අපට පේන්න තියෙනවා ප්‍රේත අපාය අපට පේන්නේ නැහැ අපි පින් ඇති අය නිසා එතරම්ම ප්‍රේත අපාය දුක්කතයි. තිරිසන් අපපායේත් අපිට නොපෙනෙන අය වැඩී. අසුර අපායත් ප්‍රේත අපායේම කොටසක්. ඊළඟට නරකාදයේ තියෙනවා කොටස් එකසිය තිස් හයක්. සංජීව, කාලසූත්‍ර, රෞරව, මහාරෞරව, සංඝාත ප ප්‍රතාප, අවිචි යනුවෙන් මහා නරක අටක් තියෙනවා. ඒ මහා නරක අටේ හතර පැත්තේ හතර බැගින් එකක දහසයක් තියෙනවා. ඒවාට කියන්නේ ඔසුපත් නරකවල් කියලා. ඔසුපත් නරක එකසය විසි අටක් තියෙනවා. මහා නරක අට සමගයි සියල්ලම එකසිය තිස් හයක් වෙන්නේ. වා මහා පෘතුවිය මැද්දේ එකින් එකට පහලින් පිහිටා තිබෙන්නේ. මේ මිහිතලයේ සිට යොදුන් සියයක් යට පිහිටා තියෙනවා සංජීවය. ඒකේ දිගඵලල යොදුන් සියයයි. තව යොදුන් සියයක් යටින් ඊළඟට කාලසූත්‍ර නරකය පිහිටා තියෙනවා. මෙසේ යොදුන් සියය සියයට, මහා නරක අට පිහිටා තියෙනවා. ඒ හැම එකකම දිග පලල උස යොදුන් සියය බැගින් වෙනවා. දැන්ඉතින් ඒක අපට අමුතු දෙයක් නොහුරු දෙයක් නෙමෙයි. අපි සංසාරයේ යම් තාක් උත්පත්තිය ලැබුවානම් වැඩිමවාර ඉපදිලා තියෙන්නේ නරකාදේ. අට්ට කතා දේශනාවක තියෙනවා, අප මත් අස්සහනාම චත්තාරෝ අපායා සගග සදිසා කියලා. මේ පමාෝ ප්‍රථක් ජනජනතාවගේ සුව කියයගේ සතර අපායයි යනු එහහි අදහසයි. එතරම් කාලයක් අපි හිටියේ සතර අපායි. දැන් අපි භාවනා වඩලා දිවැස් නුවනත් පෙරවිසු ආත්ම බැලීමේ නුවනත් ලැබෝත් අපිට මේවා බලන්න පුළුවන් එතෙක් අප බුදුරජාණන් වහන්සේ කෙරෙහි විශ්වාසයෙන් ගෞරවයෙන් ශ්‍රද්ධාවෙන් පිළිගන්නවා සතර අපාය තිබෙන බව ප්‍රශ්නය. අපායේ යම රජ්ජුරුවෝ කියන්නේ මොන වගේ කෙනෙක්ත පිළිතුර. යම දෙව් රජජුරුවෝ කියන්නේ වේමානිික අසුරයෙක් වේමානික කියන එකේ තේරුම අඩමසක් දෙව සැප අඩමසක් ප්‍රේත දුක අට මහා නරකයේ දොරටු හතරක් තියෙනවන දොරටු හතරේ හතර දෙනා බැගින් රජවරු තිස් දෙදෙනෙක් ඉන්නවා අඩමසක් අඩමසක් පාසා ඒ අය දෙව් සැප සහ ප්‍රේතදුක විඳිනවා යම රජවරුත්තිස් දෙදෙන දෙව සැප අවස්ථාවේ තමා අපායේ ඉන්නේ අඩමසකින් පසු ප්‍රේතදුකවිඳින විට වෙනත් පිරිසක් එතනට එකතු වෙනවා ඒ යම රජවරුද නැවත අඩමසකින් ප්‍රේතදුකින් මිදී දෙව් සැප විඳිනවා ඔහොම යම අර්චවරු එක්කෙනෙක් නෙමෙයි හැටහතර දෙනෙක් ඉන්නවා ්‍රශ්නය යමරජ්වරු වෙන්නේ ප්‍රේතකොට්ටාශයක් නම් ඒ අය කොහොමද අනික් අයට දඩුවම් නියම කරන්නේ පිළිතුර ඒ අය දඩුවම් නියම කරනවා නෙමෙයි ඒ ඇත්තෝ ධාර්මික සේවයක් කරන්නේ මොකද්ද ධාර්මික සේවය. බලවත් පෞකම් කර මරණින් මතු කෙලින්ම අටමහා නරකයට යන අයට නඩු ඇසීමක් නෑ ඒ හැර ඔසුපත් නරකවල උපන්නහම යම පල්ලෝ ඒ පුද්ගලයාාව යම රජුළඟට එක්කේ අනවා. යමපල්ලෝ කියන්නේ යම ලෝකයේ දුක්විදින සත්වයෝමයි. එහෙම එක්කේ යන්නේ යම රජතුමාගේ විධානයක් තියෙනවා කවුරු හරි ඇවිත් අපායේ උපන්නහම මට මුුණ ගස්සන්න කියලා. ඒ සම්මග කිරීමෙන් පස්සේ, ප්‍රශ්න පහක් අහනවා. දේවදූතයෝ පස්තනෙක් පිළිබඳවයි ප්‍රශ්න කරන්නේ. පින්වත ඔබ මනුස්සලෝකයේ කුඩා දරුවෙක් තැකලා නැද්ද. කතා කරන්න බැරිව තමාගේම මළමූත්‍ර ගොඩේ ඉන්න කුඩා දරුවෙක් වගේ මමත් සිටියා. තවත් මට එසේ ඉන්න සිදදුවෙනවා. මම මේ දුකින් මිදීමට, දහම්බල යදන්න ඕනේ කියලා ඔබට හිතුනේ නැද්ද මෙසේ ප්‍රශ්න කිරීමේදී ඒ පුද්ගලයාට සිහි වුනානම් තමා කලයම් කිසි කුසලයක් ඒක නැවත නැවත ආවර්ජනා කරන්න කියනවා එතකොට අපායෙන් නිදහස් වී සුගතියට යනවා එහෙම නැත්නම් ජරාජීර්ණ වූ පුද්ගලය ගැන අහනවා බ මහලු කෙනෙක් දැකලා නැද්ද පිළිතුරු දෙනවා දැක්කා කියලා දැක්කානම් මමත් මෙසේ මහළු බවට පත්වෙනවා ඊට කලින් අප්‍රමාදව කුසල් දහම් දියුණු කරන්න ඕනේ කියලා ඔබට හිතුනේ නැද්ද මෙසේම ලෙඩෙක් තුටුවාද රාජ දඩුවම් ලද පුද්ගලයෙක් තුටුවාද මරණයට පත් වූ පුද්ගලයන් දුටුවාද යනාදී වශයෙන් මේ කරුණු පහ එකක් ගානයේ විමසනවා. එසේ ප්‍රශ්න කිරීමේ බලාපොරොත්තුව දඩුවම් නියම කිරීම නෙමෙයි. මෙසේ ප්‍රශ්න කිරීමේදී යම් අමටක වූ කුසලයක් තිබුණොත් හය මතක් වෙනවා. ඒ මතක්වීම නිසා අපායෙන් මිදී සුගතියට එනවා. ඒ නිසා යම රජතුමා කරන්නේ, ධාර්මික සේවයක්. එක තැනක සඳහන් වෙනවා එක් තරා පුද්ගලයක් අපායේ ඉපදිලා යම රජුවේත ගෙනවාම ඔය මුලින් කී දේවදූතයෝ පස් දෙනා පිළිබඳව විමසුවා නමුත්ත හොට පිනක් මතුුණීම නැහැ නම්මුත්තඒ පුද්ගලයා මනුස්සලෝකයේ සිටිය කාලී චෛත්‍යයකට කොඩියක් පූජා කරලා ය රජුරුවන්ටත් පින් දීලා තිබුණා ඒක යම රජ්ජුරුවෝ දන්නවා ඉන් පසු එතුමා කියනවා ඔබ අහවල් දවසේ අහවල් තැනදී චෛත්‍යයට කොඩියක් පූජා කරලා මටත් පින් දුන්නා මත්ක නැද්ද ඉන් පසු ඔහුට එම පින මතක් වුණා ඒක නැවත නැවත සිහි කරන්න කියා යම රජතුමා උපදෙස් තුන්නා එය සිහිපත් කරන විට අපාදුකින් මිදී දෙව්ලව හිපදුනම්. මේ විදියට අපාදුකෙන් නිදහස් වීමට කෙනෙකොට උපකාර කිරීමක් යම රජ්ජුරුවෝ කරන්නේ. එහෙම නැතිව කාටවත් තඩුවම් දීමක් නෙමෙයි. ප්‍රශ්නය ඔය කියන කරුණු පහහෙවත් දේවදූතියෝ පිළිබඳ විමසීමේදී හෝට කුසලයක් මතුකරගන්න බැරි වුනානම් වෙනත් කුසලයක්ද සිහයට ආවේ නැත් නම් ඊට පස්සේ මොකද වෙන්නේ පිළිතුර තැන් මේ කරුණු පහෙන්ම මේ පුද්ගලයාට පිනක් මතුකරගන්න බැරි වනානම් එවිට යමරජ්ජුරුවෝ කියනවා පින්බත මේ කර්මය ඔබේ මවපිය දෙදනා කළ දෙයක් නෙමෙයි සහෝදර සහෝදරියන් සහ ලේ නෑයන් හිත මිතුරන් කළ දෙයක් නෙමෙයි නුම්බම කළ දෙයක් මෙහි විපාකය නුමම විදිය යුතුයි කියලා කියනවා මිසක් අසවල් අසවල් වද දෙන්න කියලා නියම කිරීමකුත් නැහැ ඒ යම පල්ලන්ට වද දෙෙන් හිතෙන්නේ එක එක ආකාරවලට ඔහුගේ කර්මය අනුවයි පෙර ආත්මඒ කරගත් අකුසැලකාර්මවල් ආකාරයට විවිධාකාර දුක් විඳිමින් සිටිනවා. ප්‍රශ්නය යම පල්ලෝ කියන්නේ කවුද ඒ අයට අනිත් අයට දඩුවම් දෙන විට ඔවුන්ට පවසිදුුවන්නේ නැද්ද පිළිතුර යමපල්ලෝ කියන්නේ අපා ඒ දුක් විදිෙන සත්ව කොට්ටාශයක් ඒ අයත් අපාඒ කාලයක් තුක් විඳනවා තවත් කාලයක් දඩුවම් දෙනවා ඒ දැඩුවම් කිරීම නිසා ඒ අයට අකුසල් රැස් වෙනවා දැන් මනුස්සයෙක් තවත් මනුස්සේකොට දඩුවම් දෙනවිට අකුසල් වෙනවා වගේ තමයි බන්ධනහගාරවල අලුගෝසුවෝ කියලා වදයට නියම වූ අයට දඩුවම් දෙන අය සිටයනේ ඒ අය නීතියෙන් එල්ලා මැරීමට නියම වූ පුද්ගලයන්ට දඩුවම් ලබාදීලා තමන් බොහෝ අකසලකර්ම රැස්කර ගන්නවා ඒ වගේ තමයි අපායේ ඉන්න යමපල්ලෝ අනුන්ට වදදී තමන් පවුරැස් කර ගන්නවා ප්‍රශ්නය අපායේ ආයුෂ ප්‍රමාණය කොපමනද පිළිතුර මනුෂ්‍ය ප්‍රමාණයෙන් අනූලක්ෂයක් අවුරුදු චාතූර් මහරාජිත දීව්‍ය ලෝකයට පරමාවිෂ වෙනවා අවුරුදු අනූලක්ෂය සංජීව කියන මහා නරකයට එක දවසක් අපායේ වැඩිම ආයුෂ තියෙන්නේ අවීචයට කල්පයක්ම හිදුක් විඳින්න සිදුවෙනවා මෙසේ දිව්‍යආයෂ අනුවමයි අපායේ ආයුකාලය දක්වොලා තියෙන්නේ දිව්‍යලෝක හය අතරෙන් වැඩිම ආයුෂ තියෙන්නේ පරණම්මිත වසවර්තී දිව්‍යලෝකයේ මිනිස් වර්ෂ ප්‍රමාණයෙන් අවුරුදු නමසීය එක් කෝටි හැටලක්ෂයක් එපමණ දීර්ග කාලය තාපනම් අපායට එක් දවසක් මෙසේ අතිදීර්ග කාලයක් දුක් විදින ස්ථානයක් නර්කාදිය කියන්නේ ප්‍රශ්නය නිතර ආමිස ප්‍රතිපත්ති පූජාසි දුකරන ශ්‍රද්ධාවන්ත බෞද්ධයෝ පවා අපාය විශ්වාස නොකරන්නේ අපාය පියවි දෑසට නොපෙනෙන නිසා එය නො පිළිගත යුතු බව ඇතැම් දේශකයෝ ජනමාධි තුළින් පවා ප්‍රකාශ කරන නිසා ඒ මිත්‍යා මතය පතුරුවා හරිනාය ප්‍රසිද්ධියේම කියනවා යමක් පොතේ තිබූ පමණින් පිළිගන්න බැහැ කියලා මේ මතේ පිළිබඳ ඔබවහන්සේගේ අදහස පිළිතුර ඒක හරි පුදුම කීමක්. එසේනම් අපට අපාය පිළිබඳ බුද්ධ දේශනා පමණක් නෙමේ මුළුත්‍රිපිටක ධර්මයමන් ප්‍රතික්ෂේප කරන්න සිදුවෙනවා. මහරාතන් මහන්සේලා වාචෝත්ගතව පරම්පරාාවශයෙන්, මහත් ගෞරවේනා රක්‍ෂා කරගෙන බුද්ධ දේශනාව මාතලේ අලුලනේදී ග්‍රන්තාරෝඩ කළේ, බොහෝ කලාක් ධර්මය නොනැස පැවතීම සඳහායි එසේ පොත්පත්වරට නගන ලද ධර්මය පිරිගන්න බැහැයි කියායමේ කියනවා නම් එය මෝඩකමක් අපට නොපෙනෙන දේවල් ලෝකයේ කොච්චර තියෙනවාද නිවන අප විශ්වාස කරන්නේ අපි හැමෝම නිවන් දැකලා නෙමෙයිනි අපේ බුදුරජාණන් වහන්සේ ය අවබෝධ කරගෙන අපට දේශනා කළ නිසානේ බුද්ධ දේශනාවේ තියනවා සිද්ධියක් බුදුරජාණන් වහන්සේ ළඟට පැමිණියා මිත්‍රයෝ දෙදෙනෙක් එක් අයෙක් බුද්ධාගම පිළිගන්නවා අනෙක්ෙනා පිළිගන්නේ නැහැ එක් අයෙක් නොපිළිගන්නේ එයාගේ දෘෂ්ටිය වෙනස් චතුරාර්ය සත්‍යය ධ්‍යන අභිඥඥා විදර්ශනා මාර්ගඵල පිළිබඳ ඔහුගේ පිළිගැනීමක් නැහැ බුදුරජාණන් වහන්සේ මේ දෙන්නට හොඳ නිදර්ශනයක් වදාලා යාළුවෝ දෙන්නෙ යනවා ඇවිදගෙන යනවිට බොහෝම ලස්සන කදු මුදනක් තියෙනවා ඒ කන්දට හැමෝටම නගින්නත් බැහැ එක්කෙනෙක් බෝම දක්ෂයි එයා නැග්ගා ඒ කඳුමුදුනට බිම ඉන්න කෙනා අහනවා ද පේන්නේ කියලා එවිට පිරිතුරු දෙනවා මට පේනවා හරිලස්සන ආරාම පොකුණු මාලිගා ආදී චමත් කාර්ජනක දර්ශන පේනවා කීවාම බෙම සිටින කෙනා කියන්නේ ඕවා බොරු මට ඕවා පිළිගන්න බැහැ කියලා ඉතිං අර උඩ ඉන්න කෙනා කියනදේ පහල ඉන්න කෙනා බාරගන්නේ නැහැ මොකක්ද්දයට හේතුව එයාටඒ කිසිවක් නොපෙනෙන නිසා පස්සේ උඩ ඉන්න එක් කෙනා බැහැලා කොහො මහරිමය පුද්ගලයා එක්කගෙන එනවා කදුමුදුනට. ගියාම පෙන්නුවා බලන්න මං මේ කීවේ ඇත්තද බොරුද කියලා අන්න එවිටයි එයා පිළිගත්තේ. ඒවාගේ මේ කාලේ බොහෝ මනුස්සයෝ බුද්ධාගමේ තියෙන ඇතැම් කරුණු සත්‍ය වශයෙන් පිළිගන්න අකමැති ඒ මොකද ඒ ඇත්තන්ට මේක අවබෝධ කරගන්න තරම් නුවම මෙහයවන්න බැහැ කූප මණ්ඩුක උපමාව එබඳු ඇත්තන් විසින් සලකා බැලීම වටිනවා ඒ නිසා මේවා නො පිළිගන්නා උදවිය පිළිබඳ අපිට අමුතුවෙන් මහන්සිගන්න අවශ්‍ය නෑ ඇත්තන්ට නුවන ලැබේවා කියා අපි මෛත්‍රී කරමු ප්‍රශ්නය අපායට දෙවලොවට යන සත්වයෝ දැකගන්නා බුදුරජාණන් වහන්සේගේ දිවැස්ුවන පිළිබඳව ස්වාමීන් වහන්ස පැහැදලි කිරීමක් කළොත් පිළිතුර ඉර්දි විධඥානය දි්‍යශ්‍රෝතඥානය පරචිත්ත විජානනඥානය ර්වේනිවාසානුෂ්චතිඥානය දිබ්බ චක්කු ඥානය. මේ පහට කියනවා පංච අභික්ඥා කියලා. එයින් එකක් තමයි මේ දිබ් චක්කු ඥානය. දෙවියන්ටත් බ්‍රාක්්මයන්ටත් ඕනෑ තරම් ඇත තියෙන දෙයක් ළගතියෙන දෙයක්වාගේ දකින්න පුළුවන් ප්‍රසන්න ඇස් තියෙනවා. ඒ දෙවියන්ගේ බ්‍රහ්මයන්ගේ ඇස්. අපේ වගේ කෙස්ලොෝම් ආදී කුණපකොට්ටාශබලින් හැඳුන ඇස් නෙමින් ඇස් බොහෝම ප්‍රසන්නයි වාත පිත සෙම ආදියෙන් පලිබෝධයක් නැහැ ඒ ඇත්තන්ට ඇස් රෝගයක් නැහැ බොහෝම සියුම් දේවල් දකින්න පුළුවන් ගස්ගල් පර්වත විනිවිධ දකින්න පුළුවන් ඒවා කර්මවිපාකයෙන් හටගත් ඇස යොදනක් තරම් දුරට පෙනෙන එවන් ප්‍රසන්න නේත්‍රයුගලයක් අපේසාර්වඥයන් වහන්සේටත් තිබුණ බව අහලා ඇති. ඇස්තන්දුුන් පසුව සිවි මහරජතුමාට ලැබුණු ඇස් දෙක යොදුන් සියයක් දුරපෙනුන බව දැක්වෙනවා. සියල්ල විනිවිධ දකින්න පුළුවන්. ඒකට කියනවා ප්‍රසාධ චක්ෂු කියලා. සසර ඇස්තන්දීම නිසා සහ, අනුන් දෙෙස මෛත්‍රී සහගත දෑසින් බලා දන්දීමෙන් අපේ බුදුරජාණන් වහන්සේට ඉතා ප්‍රසන්න නේත්‍ර යුග්මයක් ලැබුණා. ඒ ප්‍රසාධනේත්‍ර ඇති අය අතරත් සර්වඥයන් වහන්සේට තියෙනවා දිබ්බචක්කු කියලා ඥානයක් ප්‍රාක්්මයන්ගේ ඇසහා සමානව දකින්න පුළුවන් අභිඥඥාවක්. මේ දිබ්චක්කු ඥානෙහි ව අවස්ථා කීපයක් තියෙනවා යතා කම්මූපගයාානය කියන එකත් තිබ්බ චක්වුවේම අවස්ථාවක් අනාගතන්සඥානය කියන්නේත් තිබ්පචක්වයේම අවස්ථාවක් මේ දිප්පචක්කුව ලැබෙන්න විශාල වැඩ කොටසක් තියෙනවා බුද්ධ ශාසනයේ තියෙනවා දස කසින කියලා භාවනා දහයක් මේ දස කසිනයෙන් වඩන්න ඕනේ රූපාවචට ්‍යාන ඊළඟට ආකාස කසිනය හැර ඉතිරි නමයිෙන් අරූප්‍යාන වඩන්න තියෙනවා. ඇවිට අෂ්ට සමාපත්තිලාබී. මේ අෂ්ට සමාපත්ති ලාබී තැනතා ඒ සමාපත්ති සියල්ල වශීබාට පමුණවාගෙන එයි නොනැවති අභිග්ඥා ලැබීම සඳහා තියෙනවා වැඩ කටයුතු රාශයක්. ඒකට කියන්නේ තාහතර ආකාරයකින් කසින අටක්ම ප්‍රගුණ කරන්න තියෙනවා. ඒකට කියනවා චුද්ධසාකාර චිත්ත පරිදමනය කියලා. ඒමක් නිසාද මේ දහතර ආකාරයකට සිිත වශීතාවයට පමණුවන්නේ තත්පරයෙන් තත්පරයට, කසිනයෙන් කසිනයට ධ්‍යානයෙන් ධ්‍යානයට මාරුවෙන්න්න තරම් සීක්‍රව සමවදින්න නැගිටින්න සමත් බවක් ඇතිකරගනු පිණිසයි. ඒ කියන්නේ එක එකදේ නිර්මාණය කරන්න එක එකදේ සඳහානුවන මෙහයවන්නට ඒ එක ජාතියකින් පමණයි පුළුවන් වෙන්නේ. ඒ නිසා තමයි ෂනිකව ඒ කසිනයන්ට ඒ ඒ ධ්‍යානයන්ට සමවදින්න ප්‍රගුණ කරගන්න ඕන එසේ ප්‍රගුණ කරගත් අහම ලැබෙන කිප්ප නිසින් නිතාව කියන අවස්ථාව ෂනි අභිඥාවට ප්‍රයෝජනයට ගන්න පුළුවන් ඊළඟට දිප්පචක් වු අභිඥාවන් ළඟතියෙන දුරතියෙන දේ දකින්න කැමතිනම් ඒකටත් තියෙනවා කසින ධ්‍යාන තුනක් ෝසින තේජෝකසින ඕදාාතකසින කියලා. ඔය කසින එකකින් රූපාවචර චතුර්් අධ්‍යානයට සමවදින්න ඕනේ. සමවැදිලා ඒකේ ආලෝකය උඩයට සරස අනන්ත ලෝකධාතුවට විහිධන්න ඕන. ඊළඟට ආයේමත් ඒ මැද්දේ හිත තියාගෙන ධ්‍යාන සතරට සමවදින්න ඕනේ. එහි ධ්‍යානාංග බලා ආයේ මධ්‍යානයෙන් අවදිවෙලා අධිෂ්ඨාන කරන්න ඕන මට අසබල්දේ පෙනෙනේවා කියලා. ඒ පෙනෙන දේ මෙපමණ වේලාවක් පෙනේවා කියලාත් අධිෂ්ඨාන කරන්න ඕනේ. එසේ අධිෂ්ඨාන කරලා නැවත පාවචරචතුට් ට අධ්‍යානයට සමවදින විට එක චිත්තක්ෂණයකින් ඒ අවශ්‍යදේ හරියටම විනිවිධ දකින්නට පුළුවන් නුවන පහළ වෙනවා ඉන් පස්සේ උපචාර සමාධීසිතින් ඒක දකිනවා මේක බොහෝම තීක්ෂණව කළ යුතු දෙයක් ඒ අපේ සර්වඥන් වහන්සේට තරම් වෙන කාටවත් නැහැ න්නයට සමීප කිරීමට බැරි අසාමාන්‍ය ශක්ති විශේෂයක් බුදුරජාණන් වහන්සේගේ අභිඥාබලයේ තියෙනවා. එයින් මේ දිබ් චක්ෂුඥානයෙන් අරවාගෙන කුසල් කරන සුගති දුගති යන සත්වයන් චුතවෙන උපදින සත්වයන් ඒවාගීම ශෝභන් අශෝභන සත්වයන් දකිනවා. ඊළඟට, යතා කම්මූපගඥානය ඊළඟට සම්බන්ධ බැවින් මේ සත්වයෝ කයින් වචනයෙන් සිතින් පින් කලාා ආර්යන් වහන්සේලාට ගෞරව කලාා ආර්මාර්ගය අනුගමනය කළා සම්මාධීට්ටියයේ පහිටා සිටියා බොහෝ කුසල් රැස් කළා දන්දුන්නා සිල්රැක්කා සමත විදර්ශනා භාවනා වැඩුව බඳුසත්වයෝ චාතර් මහාරාජිකයේ තාාවතින්සයේ උපන්නා ධ්‍යනලාබී අයකුනම් බඹලොව උපන්නා සංඥාවිරාග භාවනා වඩලා අසං්‍ය තලයේ උපන්නම් පින් කල නිසා ස්චුගතියේ උපන්නා කියලා පරලව උපදින සත්වයෝ සර්වාඥයන් වහන්සේ දකිනවා කයින් සිටින් වචනයෙන්, බොහෝනානා ප්‍රකාර අකුසල් නිසා ප්‍රේත අපායේ තිරිසන් අපායේ අසුර අපායේ නරකාදයේ උපදින සත්පයෝ දකින්නත් මේ ආකාරයටමයි ප්‍රශ්නය. බුදුරජාණන් වහන්සේ දිවැස්නුවනින් සුගතියට යන සත්වයන් දැකගන්නා අයුරු බොහෝ සූත්‍රදේශනාවල අප අසාතියනවා. එතැන සඳහන් වෙන විසුද්ධේ අතික්කන්තේන මානුසකේන සත්්‍යේ පජානාතියන කරුණ පැහැදිලි කළොත්. පිළිතුර. විසුද්ධේන කියන්නේ නීවරණයන්ගින් තොර වූ සතුෘථ දෙහානයට කියන නමක්. අතික්කන්තේන මානුසකේන කියන්නේ මිනිස් ඇසට නොපෙනෙන සාමාන්‍ය පියව ඇස ඉක්මවා සිටින කියන තේරුමයි. මිනිස් ඇස ඉක්මවා සිටි අවබෝධය තිප්පචක්කු ඥානයයි. බුදුරජාණන් වහන්සේ මෙලවින් චුතවන පරලොව උපදින සුගතියට දුගතියට යන කර්මානුරූපව ඒ ඒ තැන ප්‍රතිසන්ධිය ලබන සත්වයන් දැකගන්න ආකාර කිහිපයක්ම තියෙනවා. එකක් සර්වඥ්‍යතා ඥානයෙන් ආවර්ජනා කළ මාත්‍රයෙන් දකිනවා දෙවන ක්‍රමය දිබ්ප චක්කුඥානයෙන් දැකීම බුදුරජාණන් වහන්සේ තේජෝ කසිනයෙන් ආලෝක කසිනයෙන් හෝ ඕදාාතකසිනයෙන් චතුර්ථ ධ්‍යානයට සමවදිනවා සමවැදී එයින් නැගිට ධ්‍යානාංග බලනවා ධ්‍යානයඉන්නැගිටලා ආවර්ජනා කරනවා. මම අසවල් පුද්ගලයා දකින්න ඕනේ කියලා අපාය දකින්නේත් මේ චතුර්ථ ධ්‍යානය සමාධිසිත නිසා. දිව්‍යලෝක පිළිබඳවත් එහෙම තමයි. මනුලොව තමයි දෙව්ලොව යන කුසල්තියන්නේ. දෙව්ලොව ඉපදීමට සුදුසු කුසල් කලාම මරණාසන්නාවස්ථාවේ, එම කුසල් සිහිවී දෙවුලොව යනවා දිව්‍යලෝක හයක් තියෙනවා චාතූර් මහාරාජික තාවතිංස යාම තුසිත නිම්මානරති පරණම්මිත වසවර්තී වශයෙන් එම දිව්‍යලෝක හඳුන්වන ලබන්නේ. මනුලෝසිට යොදුන් හතලිස් දෙදාහක් දුරින් මවෙනි චාතර් මහාරාජිත දීව්‍යලෝකය පිහිටා තිබෙනවා. එය යොදුන් දස දහසක් දිග පලලින් යුක්තයි. එයට යොදුන් හතලිස් දෙදහසක් ඉහලින් තව තිසාධී ව්‍යලෝකය පිහිටා තිබෙනවා. ඉහලට යන්න යන්න ආයුෂ වර්ණ සැප බල ප්‍රඥා සම්පත් වැඩි අපේ මනුලෝ අවුරුදු පණහක් සාාතර් මහාරාජික දෙවුලොවට එක දවසයි. අපේ අවුරුදුුවලින් අනු ලක්ෂයක් අවුරුදු එහෙට ආයුෂ තියෙනවා. ඉහලට යන්නේ යන්න සතර ගුණයෙන් ආයුෂ වැඩිවෙනවා. ඉහළම දෙවුලොව සිට යොදුන් පනස්පන් ලක්ෂ අටදාහකට ඉහලින් පළමු බ්‍රහ්ම තලය පිහිටා තියෙන්නේ ප්‍රථම දොන තලය එතැන් සිට, පනස්පන් ලක්ෂ අටදාහකට ඉහලින් දෙවැනි බ්‍රහ්ම තලය පිහිටා තියෙනවා. ඔහොම යොදුන් පනස්පන් ලක්ෂ අටදාහ බැගින් ඉහලින් සියලුම බ්‍රහ්ම ලෝක පිහිටා තියෙනවා. බවාග්‍රය දක්වාම දැන් බවාග්‍රයේ සිට එනම් ඉහළම බඹලොව සිට යොදුනක් උසපලල ඇති ල් පර්වතයක් පහලට එව්වොත් විනාඩියකට යොදුන් දහතුනකුත් තුනෙන් එකක් පාත්වෙනවා. පෑකට යොදුන් අටදාහක් පාත්වෙනවා. එය පොළොවට පාත්වෙනවා එය පොළොවට පාත්වෙන්නේ අවුරුදු හතරකුත් මාසයකුත් දෙන විසි හතක් ගත වෙනවා. එච්චර දුර තියෙනවා මනුලෝසිට බඹලොවට නමුත් චුතවෙලා මනුලෝ උපදින්න ඉන්නවා නම් එහෙන් චුතවීමත් සමගයි අතරක් නෑර මනුලෝ උපදින්නේ තත්පරයක්වත් පමාවෙන්නේ නෑ චිත්තක්ෂණයක් පමණයි ගතවෙන්නේ මේවා අපේ බුදුරජාණන් වහන්සේ දෙසු බුද්ධ වචනය අනුවම අපි තේරුම් ගන්න ඕනෑ අපි විශ්වාස කරනවා දෙව්ලොව හයක් තිබෙන බව ාවචර බ්‍රහ්මලෝක දහසක් තිබෙන බව අරූපාවචර බ්‍රාහ්ම ලෝක හතරක් තිබෙන බව අවිචයේ පටන් බවාග්‍රේ දක්වා බූමිතිස් එකක් තිබෙන් බව අප පිළිගන්නවා කාම බව එොළ හයි රූප බව දහසයයි අරූප බව හතරයි සංඥා භාව විසි නමයයි අසඥ බව එකයි නේව සං්ඥානා සඥ්ඥා බව එකයි. ඒක වෝකාර බව එකයි. චතුවෝකාර බව හතරයි. පංච වෝකාර බව විසි හයයි. මෙන්න මෙහෙම නව මහාභවයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. මේවා තමන්ටම බලාගන්න පුළුවන් ශීලේක පිහිටා සමත භාවනා වඩා, අෂ්ට සමාපත්ති උපදවා චුද්ධස ආකාරයට සිත දමනය කරගෙන අභිග්ඥා බලපහ ඉපදෙව්වා නම්. එවිට සියනුවනින් මේවා දකින්න පුළුවන්. සිය කයින් මේ තැන්වලට ගිහිල්ලා කතාබා කල්ලා ඉන්නත් පුළුවන්. අපි නොබියව ප්‍රකාශ කරනවා බෞද්ධ මහජනයා මේවා සර්වඥන් වහන්සේ දෙසු බැවින් ි පිළිගන්නා බවත් අපට යම් කිසි දවසක සමත විදර්ශනා වඩලා අභිකඥාබල උපදවාගත්තුත් මේ ජීවිතයේදීම සර්වඥයන් වහන්සේගේ දේශනාවනුව මේවා දැක ගන්න හැකිවෙන බවත් සියල්ලෝම ඒ සඳහා උත්සාහවත් වේවා කියා අපි ආරාධනා කරනවා ප්‍රශ්නය අපි අතින් අතුපසුුවීමකින් යම්පාපයක් සිදුවනානම් එය නැවත නැවත සිහිවීමේදී අපට ඇතිවන පසුතැවිල්ල නැතිකරගන්නේ කොහොමද පිළිතුර. බොහෝ සෙයින් මිනිසුන් අතර ඉන්නමා නොදන්නා කමෙන් පෞකම් කරගෙන පසුව පසු තැවෙනය. ඒ අය බයෙන් ඇැති ගන්නවා මේ අපාය පිළිබඳ දේශනා දැනගෙන. එහෙම ආවස්ථාවල, අපි හිතන්න ඕනේ මෙහෙම. ලෑල්ලකට ඇනයක් ගැසු අහම එක බැරදුනානම් අනි පැත්තෙෙන් ඇනයක් ගහලා එක ගලවනවානි. ඒ වගේ අපේ හිතර දරන්න බැරි පසු තැවෙනසුළු අකුසලයක් සිදු වඋනානම් ඒ නැවත නැවත සිතා පසු තැවෙන්නේ නැතිව හිතහදාගන්න යෝ නිසෝමනසිකාරය හුරු කිරීම වැදගත් වෙනවා. අපි හිතමු කෙනෙක් කතිින් සතෙක් මැරුණා කියලා ඒ ගැන පසුතැවී සිතියානම් අපාය ගාමීවීමට පුළුවන්. සතා මැරණවස්ථාවේ අපේ සිතයම් චිත්ත චෛතසික ධර්ම පහළ වුණා අකුසල චිත්ත පරම්පරාවට ඒවා දැන් නැහැ. ඒවා ඒ වෙලාවීම ඇතිවී නැතිවී ගියා. ඒ සතාමරණවස්ථාවී, මගේ හිතේ පහළව වූ චිත්ත චෛතසික ධර්ම රූපධර්ම ඇතිවනැතිව ගියා අනිත්‍යයි දුක්කයි අනත්තයි කියා ත්‍රලක්ෂණයට හරවනවා ඒ වගේම මරණයට පත් වූ සතා පෙරජාතිවල මගේ මව මගේ පියා මගේ දුව පතා සහෝදරයාාව සිටින්නට ඇති අනන්තජාතිවල මතුවටත් බුණගැසන පුළුවන්. ඒ සත්වයා උපන්තැන් නිදුක්වේවා නීරෝගීවේවා සුවපත්වේවා මගෙන් සිදෝවර්දට සමාව ලැබීවා ආදී වශයෙන් මෙත් සිත් පවත්වන්නට පුළුවන්. එයිනුත් විශේෂත්වය ලැබෙනවා මේ ත්‍රිලක්ෂණ විපස්සනාවට. ඊළඟට සිතනවා දැම් මේ සිතන පසු තැවෙන සිතත් අනිත්‍යයි දොක්කයි අනත්හයි අශුබයි කියලා. ත්‍රලක්ෂණයට හරවනවා. මේ විදියට තමාගෙන් සිදුවනා වූ කුඩාහෝ ලොකු හෝ අකුසලයක් සිහිවෙලා පසු තැවින්නේ නැතිව ඒක විපස්සනාවට හරවෙලා නුවනට හුරුව කල්පනා කිරීමට සෑම විටම උත්සාහ වන්නට ඕනේ. ඒ අතරම, යෝග සම්පත්තිය හෙවත් නිතරම තිදොරින් කුසල් රැස් කරන්නට අධිෂ්ඨාන කර ගැනීම ඉතා වැදගත් වෙනවා. ප්‍රශ්නය. දෙව්ලොව බඹලොව ඉපදීමට හේතුවන කුසල් දහම් තිබෙන්න්නා සේ ඒ ඒ අපාභූමිවල ඉපදීමට මොනවගේ අකුසල් බලපානවාද කියා පහදා දුන්නොත් පිළිතුර. දේවදූත සූත්‍රයේදී වගේම, බොහෝ දේශනාවල දැක්වෙනවා කාය දු්චරිතේවා වචී දුච්චරිතේවා මනෝ දුච්චරිතේවා කියා අකුසල් පැවතුම් තුනක් පිළිබඳව. සියලුම අකුසල් මේට ඇතුළත් වෙනවා. ඒ ඒ අකුසල් ශක්ති නිසා ඒ ඒ අපාභූමිවලට වැටෙන්න සිදුවෙනවා. මරණාසන්න අවස්ථාවේ දරුමුණුපුරන් ත් නැත්නම් ගෙවල් දොරවල් වස්තුව මතක්වී ඒ ලෝබ සහගත සිති නම් අරණයට පත්තුනේ ඔහු බොහෝ සෙයිම්ම වැටෙන්නේ ප්‍රේත අපායට බොහෝවිට මෝහ සහගත අකුසල උත්සන්න නිසා වැැටෙන්නේ තිරිසන් අපායට. පංචානන්තර කර්මය සහ නියත මිත්‍යදෘෂ්ටිය කියන බරපතල කර්ම හයක් තියෙනවා පව්කරගත්ත අය මනුලොවෙන් චුතවෙනකොට චෘතියට අනතුරුව අවිචි මහානාරකේටම යනවා. අවිචි මහානාරකයේ කියන්නේ අතිශයිල්ම අකුසාල් උත්සන්න තැන ගින්නෙන්වත් ටුකෙන්වත් සත්වයන්ගෙන්බත් අතරක් නැත කියන එකයි අවිීචය කියන්නේ හැබැයි සත්වයන් බොහෝ පිරී සිටියත් න් පේන්නේ නැහැ. එක එක්කෙනා ගැටෙන්නේ නැහැ. මොකද බහුත කොට්ටාශවල තියෙනවා විනිවිධයන ස්වභාවයක්. ඒ නිසා ඔවුනොුන් පේන්නේ නැහැ. පංච ආනන්තාරයකාර්මය සහ නියත මිත්‍යාදෘෂ්ටිය ගත් අය මේ බිහිසුුණු අවිචියයේ දුක් විඳනවා. දෙසටක් මිත්‍යාදෘෂ්ටීන් අතරින් යමක් කල්ලා ගත්තා නම්, අනිවාරයෙන් ඔහුට මේ අවිච්චි ආදී අටමහා නරකයේ දීර්ග කාලයක් තුක් විඳීමට සිදුවෙනවා. සක්කොල විනාශ වන කාලයේ දීවත් ඔහුට ගොඩට එන්න බැහැ අල්ලස්ගත් අය පුරු සාක්ෂි දුන්නාය චුන්දසූකරීවාගේ ප්‍රාණගාතය කළාය මෙවැනි අපමන අකුසල් කරාය පරධාරකර්මීය දුනාය, මෙසේ බරපතල පාපකර්මවලින් මුළු ජීවිතේම ගත කළ අය කිසිම පිනක් දහමක් නොකළ අය තමා අටමහනරකයට කෙලින්ම යන්නේ බඩුත් සමඟ සොරෙක් අසූනානම් කෙලින්ම දඩුවම් ලැබෙනවා වගේ තමයි. කෙලින්ම සංජීව කාලසූත්‍ර, සංඝාත, රෞරව, මහාරෞරව තාප, තාප අවීචයන අටමහනරකයේ ඉපදන බලවත් පෞකම් කළ අයයි ඇත්ත වශයෙන්ම දිවැස් නුවන පාවිච්චි කරන කෙනෙකුට මිසක් සාමාන්‍ය කෙනෙකුට මේක පිළිගන්න බැරි තරම් දෙයක් විද්‍යාවටානුව වුනක් යම් කිසි මට්ටමකට නරකාදිය ඇතැයි කියන මට්ටමකට පිළිගැනීමක් ඇති වෙලා තියෙනවා දිගපරල ආදිය පමණක් වෙනස්කම් තියෙනවා. ඒ අනුව සලකා බැලීමේදී තිදොරින් සිදුකරගන්නා ලද බරපතල අකුසල නිසා අට මහා නරකයට කෙලින්ම යනවා කුසල් අකුසල් දෙකම කරගත් යමෙක් මරණාසන් අවස්ථාවේ අකුසලයක් සිහිවීම නිසා ඔසුපත් නරකයක ඉපදී කර්මයෂයවන තුරු දුක් විඳිනවා. ජාතක පොතේ නිමිජාතකයේ දැක්වෙන, මොනමොන කර්මවලින් මොනමොන අපායවලට වැටිනවාද කියන කාරණය. දිව්‍ය ලෝකය ප්‍රශ්නය. ධර්මය නොදන්නා සමහර අය දෙව්ලෝ පිළිබඳ විස්තර කිරීමේදී විමානවස්තෘපකරණයේ සඳහන් වෙන දිව්‍ය විමාන සහා සමහර දේවරු සියගනන් දහස්ගනන් දිව්‍ය පිරිස පිරිවරාගෙන සිටීම යනු සත්‍ය වශයෙන් පවතින දේවල් නොව තම මනසට අරමුණුවන දේවල් වශයෙන් පත්තරවලත් කියා තිබුණම්. ඒ පිළිබඳවද අප නාහමි පාණන් වහන්සේගෙන් විිමසූ පසු මෙසේ පිළිතුරු ලැබුණා පිළිතුර. දිව්‍යකයා හඳුන් බන්නේ සත්ව පුද්ගල වශයෙන් හඳුන්නනු ලබන ආත්ම භාව. දිව්‍යවිමාන කියන්නේ ඒ ඇත්තන්ගේ නැවතුම් පළවල්. සමහර විමාන ආසේ ගමන් කරන්න පුළුවන්. ඒ නිසා ඒවා සත්‍ය වශයෙන් තින දේවල්. ඒත් දේවිවරු චුතවීමේදී විමානයද නිරුද්ධ වෙනවා. සුබ්‍රහ්ම කියන දිව්‍යරාජයා, දිව්‍යංගනාවන් දහසක් පිරිවරාගෙන නන්දනවනයට ගියා. දිව්‍යාගනාාවෝ පන්සිියයක් මල් නෙලනවා. අනෙක් පන්සිියය නෙලනමල් ගොතලා දි්‍යරාජයා සරසනවා. මේ අතර මල්නෙලමින් සිටිය පන්සිය නොපිණී ගියා. දිවැසින් බැලුවා කොහේදමින් ඇත්තෝ ගියේ කියලා. බැලුවාම පෙනුනා චුතවෙලා ගිහින්. අවිීචියයේ ඉපදිලා අකුසල කර්ම විපාකයක් නිසා දිව්‍ය පිරිසක් තමා පිරිවරාගෙන සිටීම යනු මනසට අරමුණුවීමක් පමණක් නම් මේ පන්සිය අවීචියයට යයිද. ඊළඟට බැලූ හම තේරුණා අනික් පන්සිය දෙනා සමග තමන්ද අපාගත වෙන බව පස්සේ බොහෝම කණගාටුවෙන් බුදුරජාණන් වහන්සේළඟට ගියා ගිහිල්ලා ප්‍රශ්නයක් විමසුවා. ස්වාමීනි අපේ සිත මෙහෙම චංචල වෙලා තියෙනවා මේකෙන් අපට නිදහසක් නැද්ද කියා. එහිදී බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මයට සිතයොමු කිරීමෙන් සෝවාන් වුනා. එයින් අපායට යන ගමන නැවතුනා. දිව්‍යලෝක කියන්නේ දීවවිමාන දිව්‍ය පිරිවර කියන්නේ, සිතට අරමුණුවී මාත්‍රයක් පමණක් නම් අර අය අවේචයට අයිද අනිත් අය සෝවාන් වෙයිද. හෝවා ඉතිං ධර්මයනෝ දන්නා අන්ද බාලපෘතක් ජන උදවියගේ ප්‍රලාප මනස්කාත ශ්‍රද්ධාවන්ත බුද්ධිමත් ජනතාව බොහෝ සයින් සත්්‍ය ධර්මයට රචිකරන නිසා ඕවාට රැවටිය යුතු නැ. ප්‍රශ්නය චාතර් මහාරාජික, තාවතිංස ආදී දෙවලොව හයක් පිළිබඳ ධර්මයේ සඳහන් වෙන බව අප අසාතියනවා. මේවාත් මනසට අරමුණුවන අවස්ථා බව සහ සත්‍ය වශයෙන් පවතින දේවල් නොවන බවත් ඇතමුන්ගේ මතයක්. ඒ පිළිබඳවත් අනුකම්පාකොට පහදා දුන්නොත් ලිතුර. බුදුරජාණන් වහන්සේ, විසාකෝ පෝසත සූත්‍රයේ ඒවාගේම අභිධර්ම පිටකයේ විවංග ප්‍රකරණයේ ධම්ම පදයවිභංග දේශනාවේ ඔය දිව්‍යලෝකවල පිහිටීම දිව්‍යලෝකවල ආයුෂ ප්‍රමාණය දි්‍යසම්පත් තිබෙන බවදේශනා කරලා තියෙනවා. අරමුණුකිරීම් පමණක් නම් එහෙම ආයුෂ ප්‍රමාණ කොහොමද කියන්නේ. දෙවියන්ගේ බ්‍රාක්්මයන්ගේ ආවිෂ්‍ය ප්‍රමාණය, සැප සම්පත් ගැන කියන්න බැහැ. මේවා මනසින් අරමුණුකිරීම් පමණක් නම් බුදුරජාණන් වහන්සේ මේවා දේශනා කළේ අනුමාන බුද්ධියෙන් නොව ප්‍රත්්‍යක්ෂ වශයෙන් අවබෝධ කරගෙනයි. එහෙම සියල්ල ප්‍රත්්‍යක්ෂනුවනින් අවබෝධ කරදේශනා කළදේ සත්‍ය වශයෙන් පවතිනදේ නොව සිතින් අරමුණුකිරීම් පමණක්යයි නැතහොත් ඒවා ඔක්කොම තියෙන්නේ සිත තුළයැයි කියනවා නම් එය ධර්මය නොදන්නකමෙන් ඇතිකරගත් අත්තනෝ මතයක්. සත්‍ය දැකීමට නොහැකිව සිටින එබඳු උදවියට අප අනුකම්පා කළ යුතුයි. කයමිස සිත නැති බම්බලෝව. ප්‍රශ්නය සිත නැති බඹලෝ පිළිබඳ අපි අසා තිබෙනවා. අපේ ජීවිතය පවතින්නේ සිතත් අයත් නිසා මේ කියන බඹලොව බ්‍රක්්මයෝ සිතක් නැතිව පවතින්නේ කොහොමද. පිළිතුර අබුද්දෝත්පාද කාලවල දිවැස් නුවන පාවිච්චි කරන ධ්‍යානලාබීතාපසවරු දෙව්ලොව බඹලෝව පිළිබඳ සොයාබලනකොට අසඥතලය බොහෝ දීර්ගාවිෂ බැවින් ඒ ඇත්තෝ හිතනවා ඒක සදාකාලික සුවයක් කියලා. ඒ වගේම එම ධ්‍යානලාභී තාපසවරු කල්පනා කරනවා මේ දුක් සියල්ලම ඇතිවන්නේ සිතටයි ඒ නිසා සිත නිරුද්ධ කරලා සදාකාලික සුවයක් විඳින්න පුළුවන් අසඥතලයට ගිහින් කියලා. වායෝ කසින සමාපත්තියේ වඩලා චතුර්ථධ්‍යාන උපදවලා එය වශී කරගෙන සං්ඥාවිරාග භාවනාවක් වඩනවාම්. නිග්‍රහ කරමින් සිත නිරුද්ධ කරන්න අධිෂ්ඨාන කරනවා මේ චතුර්ථ ්‍යානය කියන එක මහා බලගතු ද්‍යානයක් ඒකට කියන්නේ අදිචිත්තය කියලා ඒ චතුර්ථද්‍යානයට සමවැදිලා එයින් නැගිටලා සිත නිරුද්ධ කරන්න අධිෂ්ඨාන කරනවා නැවත නැවත චතුර්ථද්‍යානයට සමවදින්න ඒ අය සමත්තුවෙනවා අභිඥා බලයකින් යම් යම්දේ මවාපාන්න වගේ මේ සිත නිරුද්ධ කරලා ඒ අයට පැය ගණන් වරු ගණන් ඉන්න පුළුවන් වෙනවා. ප්‍රශ්නය. නාමරූප දෙකින් තොරව සත්වයකු පවතින්නේ නැහැකයා අපි අසාතියනවා. එසේ නම් නාමස්කන්දය නොමැතිව රූපකාය පවතින අයුරු තව ටිකක් පැහැදිලි කරන ලෙස කෞරවෙන් ඉල්ලා සිටිනවා. පිළිතුර. කාම ලෝකයේ වගේනෙමෙයි රූපලෝකයේ රූපස්කම්දය ඇතිවන්නේ මෙහෙමයි. දැන් මනුලොවදී සං්ඥාවිරාග භාවනා කළ කෙනෙක් වාඩිවෙලා මරණයට පත් වනානම් අස්ඥ තලයේ ඉපදෙනවිට වාඩිවෙච්ච රූපයක් පාලවෙනවා. ඒක ජීවිත නවකරූපයන්ගෙන් පිරුුණ කර්ම සමුට්ठානරූපස්කන්දයක්. එතන චිත්තජරූප නැහැ රිතුජරූප තියෙනවා ආහාරජරූප නැහැ. මනුලොවදී සැතපිලා නිරුද්ධ වනානම් එහිදී සැතපිච්ච රූපයක් පහළවෙනවා. ඒ අය මනුස්සලෝකයේ පැයගණන් සිත නිරුද්ධ කරලා සිටියවාගේ චතුර්ථධ්‍යානය තියෙනවා ආනුභාවය නිසා ප පන්සීයක් සිත නිරුද්ධ කරලා සිත නැතිව, ජීවිත නවක රූපනවක රූප පරම්පරාව, කල්ප පන්සීයක් පවතිනවා. යම් දවස කල්පපන්සීය අවසාන වෙනවිට அරමුලින් නිරුද්ධ වනාෝ චුතිචිත්තයට අනතුරුව, අන්තර සමාන්තර අන්තර උපනිශ්වය, නත්ති, විගත, කියන ශක්ති විශේෂය ඇතිව කාම භවයහි ත්‍රහේතුක උපපත්තියකින් ප්‍රතිසන්ධිය ලබනවා ඒකයි පිළිවල එතන තියෙන්නේ නාමධර්මයන් සියල්ලම නිරුද්ධ කරලා රූපකාය පමණක් පැවතිීමේ අධිෂ්ඨාන බලය නිසා සිතෙන් තොර රූපකායක් පමණයි ප්‍රශ්නය මෙහෙම සිත නිරුද්ධ කරලා එහෙ ඉපදෙනවා නම් සිත නැතිව එතන ඉපදන්නේ කොහොමද. පිළිතුර අසං්‍ය තලයේ ඉපදන පුද්ගලයා සිත නිරුද්ධ කරන්නේ එහෙ ඉපදීමට පෙර මේ මනුලෝවදී මයි ඒ නිරුද්ධ කිරීමේ ශක්ති විශේෂය තමයි එතැන පලදුන්නේ. රූපය පමණක් සිත නැතිව එක් කර්මයක පලයක්. ප්‍ර්ය එතැන ප්‍රතිසන්ධි පිහිටන්නේ කොහොමද පිළිතුර. ප්‍රතිසන්ධි සිතක් ඇත්තේව නැහැ. ප්‍රතිසන්ධි සිත භවාංගසිත චුතිසිත මේ කිසිවක් එතන නැහැ. මේ මනුස්ස ලෝකයේ චුතියයි. ඊළඟ කල්ප පන්සීයකින් පසු නැවත මේ කාම භාවයේ පටිසන්ධියයි පිහිටන්නේ. ඒ අතරතුර සිතක් නැතිව කල්ප පන්සීයක් පවතින්නේ ධ්‍යාන සිතේ පවතින ශක්තිය නිසා. ප්‍රශ්නය අස්‍ය තලයේ බ්‍රහ්මයෙක් ඒ බඹලොවින් චුතවෙන්නේ කොහොමද. පිළිතුර. චුතවෙන්නේ එයාට ගති නිමිති පහළවීමක් නැහැ. බඹලොවයෑමට හේතුූ ධ්‍යානය වඩනවිට ඊට මුලින් ඇතිවුණ උපචාර කුසල්වල ශක්තිය තමයි ඊළඟ කල්ප පන්සීයකින් පස්සේ කාම සුගති භවයක පටිසදිි ලබන්නේ. ඒ හැරුණු විට කර්ම කර්ම නිමිති ගති නෙමිති පහලවීමක් නැහැ. සිත මිස කය නැති බම්බලෝව ප්‍රශ්නය. අවසර ස්වාමීන් වහන්ස බඹලොව කය නැති බ්‍රහ්මයෙන් පිරිසක් සිටින වග අප ඉගෙනගෙන තිබෙන නමුත් අරූපී බ්‍රක්්මයන්ට සුම් කායක් පවතින බව පුවත්පතක කියා තිබුණා. අරූපී බ්‍රක්්මයන්ට එසේ සූක්ෂම ශරීරයක් තියෙනවාද. පිළිතුර. කාම භහමියදී අරූප සම්පත්ති වඩන කෙනෙක්, රූපයේ ආදීනවය සලකනවා. රූපයෙන් නොයක් විපත්ති වෙනවා කියලා හිතලා අරූපධාන හතරෙන්, තමා කැමති ද්‍යානයක් වඩනවා. ඒ ධ්‍යාන හොඳට පුරුදු පුහුණු කළ නිසා නොපිරිහුණු ද්‍යානයෙන් යුතුව මරණයට පත්වී අරූපාවචර බඹලොව ඉපදෙනවා. රූපය ඉක්ම වූ ධ්‍යානවැඩු නිසා එහි රූපයක් නැතිව නාමකය පමණක් පවතිනවා. ඒකට එහා මෙහා ගමංකරන්නවත් බැහැ. එතන, එත්ත චෛතසික ධර්ම පවතිනවා සතර නාමස්කන්ද තියෙනවා ්‍යානසිතේ පැවති අරමුණ අනුවයි එහි පැවැත්ම සිදුවන්නේ පර්වතයක් උඩට ගොඩවුණු කෙනා පර්වතය අල්ලාගෙන ඉන්නවා වගේ ඉනිමගට ගොඩවුණු කෙනා ඉනිමගල්ලාගෙන ඉන්නවා ඒ වගේ තමන් ලබාගත්ත ධ්‍යාන අරමුණ තමයි ඒ ඇත්තන්ගේ සිතේ පවතින්නේ සියුම් කයක්වත් එහි නැහැ සියුම් කයක් හෝ එතන පවතිනවා නම් අරූප කියන්න බැහැ රූප ඉක්මවායා මේ ධ්‍යානය වැඩු නිසා නාමස්කන්දය පමණක් එහි ආයු පවතින තුර තියෙනවා ඔවුන්ට බනාසන්න බැහැ දිවැස් නුවන නැහැ පෙරවිසු ආත්ම දක්නානුවන ඉර්දිවිධඥාන මේ කිසිවක් නැහැ. රූපාවචර සිතක්වත් පහලවෙන්නේ නැහැ රූපාවචරසිත් පහලවෙන්නේ හර්ද වස්තුව ආශ්්‍රය කරගෙනනේ. හර්ද වස්තුව නැති නිසා ඒ සිත් පහලවෙන්නේ නැහැ සෝවාන් නොවිී එහිගයානම් එහිදී සෝවාන් වන්නට බැහැ සෝවාන් වී එහිගේ ආනම් එහිදී ඉතිරි මාර්ගඵල ලබනවා. ආයේ ආපසු වෙන්නේ නැහැ එහිදී නාම ධර්මවිදර්ශනාව පාදක කරගෙනයි ඕට මාර්ග පලනුවන උපදින්න පුළුවන් වෙන්නේ. රූපධර්මවිදර්ශනාවක් එතන නැහැ. එතන පටිසන්ධිය නාම පටිසන්දියයි චුතියත් නාම චුතියයි එතන රූපකායක් නික්ෂේප කරන්නේ නැහැ. අරූප භාවයකින් චෘතිය වෙනකොට යට අරූපතලයක උපදින්නේත් නැහැ. තමාට වඩා ඉහළ අරූපතලයේ වනත් ඉප දෙන්න පුළුවන්. මනුස්සලෝකයේ ඉපදෙනවා නම් ත්‍රහේතුකව ඉපදෙනවා. ප්‍රශ්නය. රූපයක් නැත්නම් ඒ භවය, සත්ව වශයෙන් සැලකීමට හැකිද. පිළිතුර පුළුවන්. ඒ උපන් පුද්ගලයා නාමස් කන්දයට ඇලුම් කරනවා. ලෝභය තියෙනවා. ඒ නිසා සම්මුති වශයෙන් එතැන සත්වයෙක් හැටියට හඳුන්වන්න පුළුවන්. ප්‍රශ්නය එම අරූපාවචට සත්වයන් සහ අස්‍යතලයේ සත්වයන් අතර, වෙනස පහදා දුන්නහොත් පිළිතුර අස්‍ය තලයේ සත්වයන්ට සිතක් ඇත්තේම නැහැ රූපකාය පමණයි තියෙන්නේ දැනීමක් වේදනාවක් නැහැ ඒ ඇත්තන්ට ඒජී විතයේදී මාර්ග පල කිසිවක් ලැබෙන්නේ නැහැ සිතක් නැති නිසා කල්ප පන්සීයක් එ ඉඳලා එයින් චුත වෙනවා විතරයි අරූපාවචර බඹතලයේ රූපයෙන් තොරව නාමස්කන්දය පමණක් පවතිනවා. ධ්‍යාන සිතේ අරමණු අනුවයි ඒ සිත පවතින්නේ. සියුම්ම පවතින කයක්වත් අරූපාවචර බ්‍රහ්මයන්ට නැහැ. රූපකාය නැති නිසාමයි එතනට අරූපභූමිය කියයා හඳුන්මන්නේ ප්‍රශ්ණය ු කටයුතු ස්වාමීන් වහන්ස ආනිසංශ පලය සහ නිස්සන්ද පලය කියා දෙයක් අපි අහලා තියෙනවා මේ පිළිබඳවත් පැහැදිලි කරන ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිනවා පිළිතුර කර්මයේ විපාක දෙන ආකාරය අනුව තියෙනවා ආනිසංශ නිසන්ද පලය කියලා මේ පින්වතු අහලා තියෙනවා නේද අපේ සිද්ධාර්ථ ගෞතව බුදුරජාණන් වහන්සේ මවකුසින් බිහිවූ අවස්ථාවේ තස්ස දහසක් ලෝකධාතුව තුළ ප්‍රාතිහාරය සිද්ධ වනාා කියලා. අපායේ ගිනි නිවුණා. ප්‍රේත අපායේ සාපපිපාසාදී දුක් නැතිවුුණා. තිරිසන්න අපපායේ බිය ඇැතිගැනීම් නැතිවුුණා. මනුලොව උපතින් අන්දයන්ට ඇස් ලැබුණා. බිහිරි අයට ඇසුනා ගොලුවන්ට කතා කරන්න පුළුවන් වුණ බෝසතාණන් වහන්සේගේ බිහිවීමේ ආනිසංශ පලයයි ඒ අතර තස දහසක් ලෝකධාතුව තුළ සිදුව ප්‍රාතිහාරය නිසන්ද පලයයි. නිසන්ද කියන්නේ තමාගේ පුුණ්්‍යභාගය නිසා ලෝකයට ඒ ආනිසංශ බෙදී යාමයි. දෙයන්ට ඇස් ලැබුණේ බිහිරියයට කන් නැසුනේ බෝසතාාණන් වහන්සේගේ කුසලකර්මයේ නිස්සන්ද පලය නිසා. ඒවාගේම ජෝතිය කුමාරයා ඉපදුන දවසේ බොළු මහත් රජගහනුවරම බැබලුුණ කියලා අහලා ඇතිනේ. ඒ ආලෝකයේ ඇතිවුුණේ නිස්සන්ද පලය නිසා. මේ ලංකාවේ දුටුගැවුන් රජතුමාගේ පුතෙක් හිටිය සාලිය කුමාරයා කියලා. මේ කුමාරයා ඉපදුන දවසේ ඇල්වී වර්ෂාවක් වැස්සා කියලා සඳහන් වෙනවා. ඒ නිස්සන්ද පලයයි. එසේ වනේ ඒ කුමාරයාගේ පුුණ්‍ය බලය නිසා. තමාගේ කුසල විපාකය තමන්ටමයි. ලොවට බෙදී යන ආනිසංශය නිසන්ද පලයයි. වෙෙස්සන්තර රජ්ජුරුවෝ වංකගිරියේ සිට ආපසු රජවාසලට ආවා. පියමහා රජතුමාගේ ආරාධනය නිසා ඇවිල්ලා හිතුවා දැන් මගෙන් දන් ඉල්ලාගෙන එක එක්කෙනා ඒයි මම ඔවන්ට මොනවද දෙන්නේ කියලා. එතනදී උන්වහන්සේගේ පුුණ්්‍ය බලමහිමය නිසා මුළුමහත් නගරේ පුරා කහවනු වැහි වැස්සා. ධනක් පමණ කහවනු වැස්සක් වැස්සා. අන්න රටටම ආනිසංශඵලය බෙදිලා යන හැටේ. තමා කළ කුසලයේ කර්මඵලය තමාටයි. තමා නිසා ලෝට සැලසෙන ශාන්තිය නිසන්ද පලයයි. අකුසල පැත්තෙනුත් ඔහොම තමයි. බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේ හිටිය නන්ද කියලා සිටුවරේෙක් හ කවදාවත් යහපත් කුසල ක්‍රියාවක යෙදුනේ නැහැ. දෙන දන් පවා වැලැක්කුවා තමපුතා වූ මූලසිරි කැඳවා අවවාද කලා කවදාවත් දන් දෙන්න නම් එපා. දන් දුන්නොත් වස්තුහානි වෙනවා කියලා. මේ මනුස්සයා මැරිලා ඈත පලාතක සැඩෝල් ගමක මවකුසක පිළිසිඳ ගත්තා මේ තැනත්තා මවකුසේ උපන්නාම ඒ සැඩුල් ගමේ ගිවල් දාහටම දුර්භික්‍ෂය ඇතිවුුණා. ගොවිතැන් හත්වාරයක් පාලූනා රජතුමාගෙන් දඩුවම් සත්වාරයක් ලැබුණා මේ කාලකන්නේ සලාක ඇත්්දා සලාක ඇදීමේදී මේ දරු ගැබ සහිත මේ අම්මා තේරුණා පසුව ඇයගමෙන් පන්නලා දැම්මා. මේ අම්මා විශාල වෙහෙසක් තරා සිංගමනේගිහින් මේ දරුවා බිහි කලා. දරුවා වඩාගෙන ගියොත් කැඳ ටිකක්වත් ලැබෙන්නේ නැහැ. දරුවා ගාක මුලක තියලාගියදාට කුසපුරා අහාර ලැබෙනවා. ඒත් හරමටම තමා කළ පාපකර්මය නිසාහ මුළු ප්‍රදේශයටම අභාග්‍ය සම්පන්න කාලයක් කුදාවනා. අන්න ඒ වගේ, අකුසල පැත්තක් තියෙනවා නිස්සන්ද පලවිපාක. පින්මද රජ කෙනෙක් රජ වුනානම් ඒ රජුගේ අකුසලය නිසා රට වැසියන්ටත් අන්තරාවය ඇතිවෙනවා. රෝග බය සතුරු උපාද්‍රව ඇති වෙනවා. මෙන්න මේ නිසා කුසල් වුවද අකුසල් වුවද කර්මයන්ගේ තමා පමණක් විදින විපාකය ආනිසංශ පලයයි. ට බෙදී යන විපාකය නිස්සන්ද පලයි කියා අපි තේරුම් ගන්න ඕනෑ ප්‍රශ්නය. අප කියවෝ ත්‍රිපිටකේට අයත් තේරගාතා තේරී ගාතා ග්‍රන්ථවල බොහෝ තැන්වල ඉතා ස්වල්ප වූ කුසලය නිසා පවා කල්ප ගනන් සැපවිපාක ලැබූ අයරු කියවෙනවා. සමහර විට මල් කිහිපයක් පුදාක් අනක වාර සුගති සැපසදාගත් අයුරු පැහැදිලි වෙනවා. තවද අකුසල් පැත්තෙන් කුඩාාවුවද අකුසලේ නිසා ආත්ම පන්සිය ගණන්දුුක් විපාක ලැබෝ හැටි පනකතාවල හපාසා තිබෙනවා. ඒ පිළිබඳ අප ස්වාමීන් වහන්සේගෙන් විමසූ පසු ලද පිළිතුර මෙසේය පිළිතුර. පින්වතුන් ආලා ඇති, ඒක පුප්පම් චජත්වානං අසීතිංකප්ප කෝටියෝ දුග්ගතිංනාහංජානාමේ පුප්පදානාස්සි දං පලන්. ඒක පුප්පය ආපධාන දේශනාවී සඳහන් වෙනවා. එක මලක් පූජා කළ පිණෙන් දිව්‍යලෝකෙහි අසූ කෝටිවාරයක් උපන්නා කියලා. ඊළඟට මනුලොවඉපදිලා රහත් වුණා. එක මලක් පූජාකරලා කොහොමද මේක සිද්ධ වනේ කියලා අපි බලන්න ඕන පෙරජාතියක චෛත්‍ය රාජාණන් වහන්සේ වඳින් යන සැදහැවතෙක් බුදුගුණම කියව කියවා යනවා. යනවිට මගදී දකින්න ලැබුණා බිලක පිපී තිබුුණ දියබෙරලිය මලක්. දැක්ක ගමන්ම දොහොත් නගාගෙන බුදුගුණ කීවා. ඊළඟට විලෙන්දෑත සෝදා පිළ සිදු කරගත්තා. බුදුගුණ කියමින් මලනෙලාගත්තා. එය දෝතින්ගෙන හිස මුදුනේ තියාගෙන බුදුගුණ කියව කියවා චෛත්‍යවෙත ගියා. චෛත්‍යවෙත පැමිණ බුදුගුණ කියමින් මල්ලාසනය මත තැන් පත් කළා. අනතුරුව, පූජා කරලා චෛත්‍ය ප්‍රදක්ෂිනා කරලා බුදුගුණ අරමුණෙන්ම සිය නිවසට පැමිණියා. තැන් බලන්න පෙරගමන් පසුගමන් වශයෙන් එතන වැඩුනේ බුද්ධානුස්සතියයි. එවිට එක අසුරු සැනක් ගසන කෙටි කාලයක් අපේ සිතේ චිත්තවාර කෝටි ලක්ෂයක් පහල වෙනවා. චිත්තවාර කෝටි ලක්ෂවාරයක, ජවන්වාර කොච්චර පහළ වෙනවාද. මේ සෑම කුසල් ජවන් බීතියකම පළමු ජවන්සිත හැර අනෙක් ජවන්සිත් හයෙන් පරිසන්දිවාර හයක් ලබා දෙනවා. එකජවන්සිතක පටිසන්දිවාර ලබා දෙන්නේ එකවරයි. ප්‍රවෘතිවිපාක අසංකේය භාරයක් ලබා දෙන්න පුළුවන්. යම් තැනක, වෙනත් කුසලයකින් උපන්නහම ප්‍රවෘතිවිපාක වශයෙන් අනේක භාර විපාක දෙන්න පුළුවන්. මේ කුසල පැත්තෙන්. අකුසල පැත්තෙනුත් එහෙමයි. පාපයක් කරලා ආත්ම සය ගණන්දුුක් විපාක ලබන්නේ ප්‍රෞෘති විපාක හැටියට. ලෝසක කියලා ස්වාමීන් මහන්සේ නමක් හිටියා අහලා ඇති. අපේ බුද්ධ ශාශනයේ, රහතුන් වහන්සේ නමක් උන්වහන්සේ පෙරකාශ්‍යපබුද්ධ ශාශනයේ විහාරාධිප්‍රතිස්වාමීන් වහන්සේ කෙනෙක් ඔතනට වැඩිය රහතුන් වහන්සේ නමක් එම රාතුන් වහන්සේ බොහොම ප්‍රසාධනීය උත්තමයෙක් ගමේදායක මහතාදුටු හැටියේම ආරාධනා කළ පසුදිම දානයට ස විහාරාධිපතිහිමියන්ට ආරාධනා කළේ දෙවනුව ඒකෙන් විහාරාධිපතිහිමියන්ට කේන්ති ගියා මට දෙවනු ආරාධනා කළා මේ ආගන්තුක හාමුදුරුවන්ට ඉස්සරවෙලා ආරාධනා කලා කියලා දැන් මේ දානයට ආගන්තුක හාමුදුරුවෝ වැඩියොත් මා දෙවැන්නාවෙනවා කියලා හිතේ තරහාතියාගෙන සිටියා පසුදින මේ රහතන් වහන්සේට නොදැනෙන්න්න නිය පිටිං ගෙඩියට තට්ටු කර තමාතනියම දානෙගෙදරට වැඩියා. දානගෙදර ගිහාම දායික මහත්තයා ඇහවා කෝආගන්තුක ස්වාමීන් වහන්සේ කියලා. මම ගෙඩියාත් ගැහව්වා ඒත් ඇහැරුණේ නෑ. තාම නිදී කම්මැලි හාමුදුරු නමක් කියලා පිළිතුරු දුන්නා. හෙමනම් ස්වාමීන් වහන්සේ, ඳන්න මම ඒ ස්වාමීන් මහන්සේට දානී ටිකක් ගෙනියන්න දෙන්නම්. ගමන් විඩාව නිසාවෙන් නැති අපහසුව. වයෝූර්ධයිනයේ ඒ ස්වාමීන් වහන්සේ කියලා දායක මහතා කීවා. පසුව අරස්වාමීන් වහන්සේ වළඳලා ඉවර වනාම පාත්‍රයාරගෙන පිරිසිදු කරලා දානේ එකක් නැවත පාත්‍රයට බෙදලා, ගන්තුක ස්වාමීන් වහන්සේට පිටත් කලා. මේ හාමුදුරුවෝ මඟට ගිහිල්ලා පාත්‍රය බැලුවා. බොහෝම ප්‍රනීත ආහාරයක්. මේක අනුභව කළොත් නම් මෙයාගුන්තුක හාමුදුරුවෝ මෙතනින් පන්නා ගන්න බැරිවේ කියලා හිතලා දානේටික ගිනිි ගොඩකට හැලුවා. විහාරයට ගිහින් දොර ඇරලා බැලුවාම කවුරොත් නැහැ. රාතන් වහන්සේ, කල් ඇතිවම වැඩලා ඔය පාපය උන්වහන්සේගේ සිතේ බලපෑවා මරණසන්නවස්ථාවීත් සිහිවෙලා අපායේ උපන්නා හවුරුදු කෝටි ප්‍රකෝටි ගරනක් අපායේ දුක්කින්දා අන්තිමේදී ආත්ම පන්සීයක් තිරිසන් ලෝකයේ උපන්නම් මනුලුවව ආත්ම පන්සීයක අන්ත දුගී දුප්පත්ව ඉපදුනා අන්තිමාත්මේ ලෝසක නමින් අන්තදුග්‍යියෙක් පෙළයි ඉපදුනේ. මේ දරුවා ඉමත්ත දමන ඉඳුල් වතුරේ බත්තට අහුලාකමින් ජීවත් තුනේ. එක් තිනක් සැරියුත් මහරහතන් වහන්සේට හම් වුණා. උන්වහන්සේගේ නුවනට පෙනනා මේ දරුවා සසර පාරමි පිරූ කෙනෙක් කියලා. ලංවෙලා විමසුවා දරුව බ මහනවෙන්න කැමතිද කියයා අනේ ස්වාමීන් වහන්ස මම නම් කැමති මහනවෙන්න ඒත් මම වගේ අය කෞුද මහන කරන්නේ කියා මේ ළමයා පිළිතුරු දුන්නා සැරියුත් මහරාතන් වහන්සේ මේ දරුවා විහාරයට එක්කරගෙන ගිහින් නාවා පිරිසිදුකොට පැවිදි කලා. ඒ නම එක්කගෙන ගියොත් සැරියුත් මහරාතන් වහන්සේටත් දානේ වරදිනවා ඒ නිසා කුටියේ තියලයි පිින්ඩපාතේ වඩින්නේ සැරියුත් මහරාතන් වහන්සේ දානී වලඳලා මේ නාවක කුඩා හිමියන්ට කවුරු අතහෝ දානේ ටිකක් එවනවා. නමුත් කවදාවත් දානය ලැබෙන්නේ නැහැ මගදී කාට හෝ දෙනවා නැත්නම් අර කුඩා හිමියන්නො පිෙනී අනවා දවස් හතේ අසදදෘුෂධානය බෙදන්නා වහම පාත්‍රය පිරිලා වගේ පේනවා. ඒ තරම්ම අකුසල විපාකවාරයක්. අවසානයේදී රහත් වනා. රහත් වනත් කුස පිරෙන්න්නාහාර ලැබුණේ නැහැ අන්තිමට පිරිනිිවුවන් පාන දවසේ වෙනඳ වගේම සැරියුත්තාහා මුදුරුවන් දානේ ටිකක් එෙව්වා. ඒක ලැබුණේ නැහැ සැරියුත්ස්වාමීන් වහන්සේ වළදා ආපසු පැමිණ විමසුවා දානය ලැබුනාාද කියලා එවිට බිමබලා ගත්තා උන්වහන්සේ මොනතරම් කාරුණිකද ආයේෙත් පිඩපාතය වැඩලා සතුමදුර ප්‍රාත්‍රයක් පිණ්ඩපාතේ කරගෙන ඇවිල්ලා තමන් වහන්සේගේ අතේතියාගෙන වලදන්න කීවා ඔන්න අන්තිම දවසේ වලඳපු දානේ තමයි කුසපුරාධානයක් වැළඳුවේ. මොකද්ද මේ කාරණය තමා කළ පාපයේ ප්‍රවෘති විපාකවාර ආපු හැටි පූර්වජාතියේ කළ අකුසල් කර්මයෙන් ආත්ම එක්දාස් පන්සීයක් දුක්වින්දා. ඒක නිසා එක කර්මයක් කරනකොට අප්‍රමාණ ජවන්සිත් පහළ වෙනවා. එබැවින් අපි කුසලය හෝ අකුසලය යි කියලා හිතන්න වටින්නේ නැහැ. එක කාර්මයක් කරනකොට කෝටි ප්‍රකෝටි ගණන් කර්මයකට එකතු වෙනවා. ඒ නිසා අපි සියලු දෙනාම සිත පුරුදු කරන්න ඕනෑ මෙහෙම. සැපපදුක් වේදනාගෙන දෙමින් සෙවනැල්ලක්සේ තමා සමගම ගමන් කරන එකම දෙයනම් කුසලාකුසල කර්මයි. එබැවින්, මා තුළ හටගන්නා වූ කුඩා වූද අකුසල චේතනාවන් දුරලමින් කුසල චේතනාවන්ම උපදවාගැනීම පිණිස සෑමවිටම උත්සාහවන්ත වන්නේමි ඒ මාගේ උත්සාහය සියලු භවගාමී දුක්තුරුකොට රහත් මඟ උපදවාගැනීම සඳහාය ඒ පිණිස මම සැදහැයිෙන් සීල සම්පන්නව භාවනානු යෝගියෙක් වන්නමි අධිෂ්ටාන කරගන්න.